18 හැමෝටම සුබදාසනක් පටන් ගන්න නේද 18 19 20 21 22 23 24 කියන ප්‍රශ්න ටික කරන්න විනාඩි 5ක් කියලා දෙන්න ඉක්මන කරන්න කරපුවා ඇතටි කරපුවා ඉන්නවා අත උස්සන්න කරපුවා ඉන්නවා මුදී අත උස්සන්න ඔව් වෙරි ගුඩ් දැනටම 3 දෙනෙක් ඉවරයි ये सॉरी यार मातले आई तू उत्तर बैठला नहीं लिंक के लिए तो हम देख भी हमें बालने देने में कुछ रहते भी है जुट्टा के ला बालों देखने से देख मी करती ये वैरायटी मार के ला अभी दमुल लेके टाइ यार ग्रेट 9 to 10 के ग्रुप पेर मार लिंक के का दाला मातले का दान बेरी वेला और दे लामी के ने मंद देख के ने मंगी तो क्रोम फोर्ट करा एक वो हरी टिक के ने जो जी मार के लिंक क्लिक करा सिलेक्ट करने दान सिलेक्ट करने कमान है अभी दाम गुड करे ने दहा अटे इधरा इसी हतर दाखवा करने के अभी केला दिए ने वाला करने के ना पूरी वेला आवाज देना इवरा तो साल बुते
ඇතිවෙන්නේ කුටිේ වෙලාව අපි එහෙනම් 18 ඉඳලා 24 දක්වා සාකච්ඡා කරමු මම අහන්නම් මේ ප්‍රශ්න ටික උත්තර දෙන්න කැමති අත උස්සන්න පුතේ නේද උත්තර දෙන්න කැමති අය අත උස්සන්න එයාලගෙන් මම අහන්නම් දැන් අත උස්සලා තියෙන්නේ 8 දෙනයි ඒ 8 දෙනාගෙන් තමයි මම අහන්නේ නැත්තම් ගෙවල් වලින් කියන ඇති අනේ අපේ පුතාලගෙන් අහන්නේ නැහනේ අපේ පුතාලගෙන් අහන්නේ නැහනේ හැමදාම මෙන්න මේ මෙත් මිගේ ලිහිණිගේ කිත්සරගේ නඳුමිගේ සම සමිදිගේ නිලාන්ගේ දිනිතගේ ඉනේ සිතුමලි සුමුදුගේ සදීෂගෙන් මේ අහන්නේ කියලා හිතන ඇති හැබැයි ඔයාලගේ පුතා අත උස්සලා නැහැ ඒ අත උස්සලා තියෙන නිර්භීත දරුවගෙන් විතරයි මම ප්‍රශ්න අහන්නේ ඔදාමින්ද උත්තර දෙන දරුවෙක් ඔය නම් ටික මම මතකයි හැමදාම උත්තර දෙන ටිකක් ඒ නිර්භීත දරුවන් විතරයි මම ප්‍රශ්න අහන්නේ මොකද නැත්තම් අනිත් අයගේ මම අහපුවා වෙන්නේ එහෙල අත උස්සලා නැහනේ ඊට පස්සේ උස්සන්න කියලා මම මෙහෙද පොර ගන්නවා මට එහෙම වෙලාවක් නැහැ මේ මේ දික මගේ වෙලාවත් අපරාධ වලගිරත් අපරාධ සදම හිමු කරන්නේ මම එහෙනම් අහන්නම් මේ ප්‍රශ්න වලට උත්තර දිලන් නිසල්ගේ දිලන් කියන්න බලන්න පුතේ වාගේ උත්තර ටික 18 ඉඳලා 18ට 4 19ට 3 මෙතන පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ගීතාගේ වයස සමාන ෂට්දශමියකේ එකයි. එහෙනම් ගීතා කියන්නේ එකයි ඒ. පාදේ 16. නාක් නැගිනිය ඇයට වඩා 10ක් අඩු වෙනම් නැගිනියගේ වයස. ඒ කියන්නේ මෙයාට වඩා 10ක් අඩුයි කවුද? නැගිනිය. දැන් මේක 10ට හරව ගමුනේ. කොහොම හරි කමන්නේ. දැන් මේ ගීතාගේ වයස අපි 10ට හරවන් ගමු කියද බලන්න. 1ව 16. 16 දන ඊ කියන්නේ 14 කියන්නේ කීයද 6 4 10 01 අවුරුදු 30 නේ ගීතා තේරුණාද මේ 16 පාදේ සංඛ්‍යාව 10 පාදෙට හරව ගත්තාම එනවා 16 දන 14 කියලා ගීතාගේ වයස එහෙනම් උත්තරේ 30 නේ ගීතා ගීතාගේ වයස 30 නම් නංගි කීයද 10ක් අඩු කරන්න එපේ ඒ ගීතා වල අවුරුදු 10ක් අඩු වෙන්නේ නේද එහෙනම් නංගිගේ වයස අවුරුදු 20යි. දැන් බලමු මේ 20 මේ පාද වලින් තියනවාද කියලා. මෙතන 1ව 2ව 4ව 8ව 16. 16යි 4යි 20යි. එහෙනම් පළවෙනි උත්තරේ දැනට හරි. බලමු මේ 2ේ පාදයේ සංඛ්‍යාවට හැරෙව්වා මටේ පාදයෙන් හරි කියලා. 1ව 2ව 4 තුනෙන් තුනටම 4 එනවා. මෙතන 1ව 2ව 2යි 4 පාදයටත් හරි. 16 හැරෙව්වොත් 1යි 4 16. එහෙනම් පාද තුනටම ගීතගේ නංගිගේ වයස හරි අනිවාර්යෙන් එන උත්තරය අංක 4 නේද තේරුණා නේද පුතේ ඒක හද වෙටි පරිවර්තන පුළුවන් වෙන්න ඕනේ ඈ නම්බර් සිස්ටම් නේද ඒව දන්නේ නැත්නම් වැඩි අමාරු මම මේ කියන ඒවා තේරෙන්නේ නැහැ ඔයාලට පරිවර්තන දන්නේ නැත්නම් ඒව අනිවාර්යෙන් බලන්න වීඩියෝ සිතින් මම කරපුවා ඒව උරුවේ 1යි AB සංඛ්‍යාව සමාන නොවන්නේ කහන්නේ 1 AB බයිනරි කරමු ඉස්සෙල්ලා b කියන්නේ 11 නේ 8යි 2යි 10යි 1යි 11 ඒ කියන්නේ 10 නේ 8යි 2යි 10යි මේක 1යි 1 1.1 1.1 1.1 1 නේ කොහොමත් 3 නම් සමාන නැයි 1ව 3කින් ඉවර වෙන්න ඕන මෙතන තියෙන්නේ මගේ 1ව 2යි 1ව 2කින් ඉවර වෙන්න ඕන මෙතන 1ව 3ක් තියෙනක මේක අනිවාර්යයෙන් වැරදි ඇති අනිත් ඒවා චෙක් කරන්න දෙයක් නැහැ මේක හරියම 110යි 1.1 1.1 ඒක කියන්නේ මේක හරි 8ට හැරෙව්වා මෙයා තුඩෙන් තුඩ කඩලා බලමු නිකන් එනවද කියලා මෙතන 6යි 5යි 3 හරිනේ එහෙනම් මේකත් හරියට චෙක් කරන්න දෙයක්වත් නැහැ මොන කරලා බලන්න බැලුව බැලමඩ වෙන දැන් මේ අපිට ආපු උත්තරේ නෝනේ දෙකේ පාදෙන් තියෙන්නේ එහෙනම් වැරදි උත්තර අනිවාර්යෙන් අංක 3 නේද පුතේ
ප්‍රශ්න අහන්න ගැටළු දිර නම් කියන්න chat එකෙන් දාන්න පුළුවන් මයික් එක උතෝර කරන්න පුළුවන් නේද මෙන්න මේව තමයි වට අමාරු ගොනුක ධාරිතාවය 48 මෙගාබයිට් වන් ඒකට සමාන වන්නේ ඔයාලා දන්නවා 48 ලියන්න පුළුවන් අපිට 3 වැඩි කිරීම 16 කියලා 16 වර 3 48යි 3 වැඩි කිරීම 16 කියන්නේ 2 4 වෙනි බලය තේරුම් ගන්න කරුනේ 48 කියන කෙනා 3 වරක් 16 48යි 3 වැඩි කිරීම 2 4යි දැන් මේක මෙගාබයිට් නේ තියෙන්නේ මේක අපි බිටු කරලා බලමු දැන් මෙගාබයිට් බිටු කරද්දී අතර මගදී ගොඩක් දේවල් හම්බ වෙනවා නේද එකපාරටම බිටු කරන්න බෑ මෙගාබයිට් මෙගාබයිට් බිටු කරන්න කලින් මෙගාබයිට් කිලෝබයිට් කරන්න ඕන කිලෝබයිට් බයිට් කරන්න ඕන බයිට් තමයි බිට් කරන්න ඕන ඔන්න ඔය ටික පාර පාර කරපහු කරලා යන්න ඕනේ මෙන්න මේ ටික එහෙනම් මෙගාබයිට් නේ කරන්න ඕන මෙගාබයිට් එකක් 1 මෙගාබයිට් කිලෝබයිට් කරන්න නම් 1024 න් වැඩි කරන්න ඕන එයා බයිට් කරන්න නම් ආපහු 1024 න් වැඩි කරන්න ඕන බිට් කරන්න නම් කියන එක නේද 8 න් වැඩි කරපොද බයිට් එකට බිටු 8 හැබැයි ඒ 1 මෙගාබයිට් දැන් මෙගාබයිට් කියන්නේ 48 48 කියන්නේ කීයද 3 වැඩි කිරීම 2 4 වෙනි බලය 48 කියන්නේ 2 4 වෙනි බලයක් 3 වරක් ඒක වැඩි කරන නම් කියන්නේ 1024 ඒක ආපහු වැඩි කරන්න ඕනේ 1024 බයිට් කරන්න ඒක වැඩි කරන්න මට එහෙනම් මෙතන පුතේ උත්තර එනවා 3 වැඩි කිරීම 2 4 වැඩි 2 4 දෙකේ 4 වැඩි කිරීම 10 නේ දෙකේ 10 නේ 1024 කියන්නේ ආපහු දෙකේ 10 වැඩි කිරීම දෙකේ 3 වැඩි කිරීම දැන් එකතු කර දශක ගුණ වෙද්දි එකතු වෙනවා 10යි 10යි 20යි 24යි 3යි 27යි නේ දෙකේ 27යි මොනවද මේ bits එහෙනම් අනිවාර්යෙන් උත්තරේ අංක 3 දිලන් නිසල් හරි නේද තේරුණාද ඒක මේ ගණන් අපි කරා පුතේ ගණන් ගොඩක් හැදුවා ටියුට් කීපයක් කරා අලුතෙන් ආපු අය ඉන්නවනම් එයාලට මේක තේරෙන්නේ නැතුව ඇති වීඩියෝස් නම් තියෙනදී හොයන එක තමයි අමාරු නේ ගොඩක් තියෙනවා වීඩියෝස් Telegram එකට ජොයින් වුණා නම් Telegram එක ටිකක් ලේසියෙන් හොයා ගන්න පුළුවන් මේ සමහරට හරි බලමු 22 S අක්ෂරයට අදාළ ASCII කේතය මේකන නෝ මකනවා මේ ටික S අක්ෂරයට අදාළ ASCII කේතය මෙන්න මේකනම් P වලට අදාළ ASCII කේතය කුමක්ද P අකුරට ආනවා දැන් බලන්න A B C D E F G H I J K L M N O P Q R S දැන් S අකුර අපි ගාව දිනනවා කවුද 1.1 1.2 1 මෙයා 10 ටරම 1වා 2වා 4වා 8වා 16වා 32වා 64වා එහෙනම් 64යි 16යි 2යි 1 න එකතු කරලා බලන්න 6 4 10යි 13 3 ගම ඉතින් ඒකයි 6 එකයි 7 එකයි 83 නේ S කියන්නේ S කියන්නේ 83 නේද මට ආවේ 83 හරියට දන්නේ නැහැ දිවා ආ 21 කරුම මේ ගාන හදලින් මට අමතක වුණා 22 21 කරමු පස්සේ 22 දැන් කරමු දැන් ගාන පටන් ගන්න නිසා ඊළඟ කරමු thank you පුතේ එහෙනම් මෙතන 83 නේ 83 අපි කරන්නේ දැන් 83 කියලා S වලට ආවම මම හරි ඒ මම හදුවා ගන්න 64යි 16යි 80යි 3යි 83 එහෙනම් මෙයා අකුරු කීයක් පහලනේ P ඇතරියොත් P Q R S අකුරු තුනක් පහලනේ මෙන්න බලන්න 1 2 3ක් පහලින් මෙයා ඉන්නේ P අකුරු P කියන කීයද එනවා 83 න් අඩු කරන්න 3 තුනක් කලින් න්යයිනේ එහෙනම් p කියන්නේ 80 80 වට අදාළ ද්විමීය සංඛ්‍යාව තමයි p වල ASCII ගේනම් 80 කියන්නේ කොහොමද 64 න් 1යි 16 න් 1යි 80යි ඉතුරු ටික බිඳු කරන්න තේරුණාද 1ේවා 2ේවා 4ේවා 8ේවා 16 32 64 16යි 32යි 64යි 16යි 80යි එහෙනම් p කියන්නේ 80 නිසා 80 වට අදාළ ASCII ගේ තමයි උත්තරේ එන්නේ එහෙනම් උත්තරේ අංක 2 නේද මෙතන මේ වෙලා තියෙන්නේ කියලා නේද S වලට අකුරු 3ක් පහලින් P එහෙනම් අඩු කරන්න දශමයාගේ
ඒක දෙකේ පාදින හරවන්න 10 පාදේ දෙකට හැරෙව්වම p වල s කියන්නේ 21 බලමු අපි උපාංග වල ධාරිතාවයේ අනුව ආරෝහණ පිළිවෙලට එන්නේ නේ ආරෝහණ කියන්නේ වේගයේ sorry මේක හරිනේ ධාරිතාවයේ ධාරිතාව අඩුම කෙනාගේ ඉඳලා වැඩිම කෙනා අනිවාර්යයෙන් රෙජිස්ටරේට වඩා RAM එකේ ධාරිතාවය වැඩි RAM එකට වඩා hard disk එකේ ධාරිතාවය වැඩි ඊට වඩා චුම්බක පටි වල ධාරිතාවය වැඩි එහෙනම් ධාරිතාවයේ අඩුම කෙනා රෙජිස්ටරේ එයා බිටු 32ක් බිටු 64ක් වගේ තියෙන RAM එක 1GB 2GB 4GB 8GB ඕකනේ තියෙන hard disk එක terabyte වලින් දෙන මෙගා ටේප් මෙගාබයිට් මේ මැග්නටික් ටේප් එකක් ටෙරාබයිට් වලින් ඉතා ඉහළ ධාරිතාවකට බෑකප් කරන්න පාවිච්චි කරන්නේ මෙහා සීක්වෙන්ෂලි අර අනුක්‍රම කියලා දත්ත ගබඩා කරගන්නේ එහෙනම් අනිවාර්යෙන් උත්තරය අංක 3 ධාරිතාවේ අඩුම කී දේ වැඩි නේකට වේගය කතරු අනිත් පැත්ත වේගය කොහොමද වේගය අඩුම කිනා මෙයා ඊට වඩා වේගය මෙයාගේ වැඩි ඊට වඩා වේගය මෙයාගේ වැඩි ඊට වඩා වේගය මෙයාගේ වැඩි වේගය උගේ අනිත් පැත්ත ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ පුතා මෙතන කේත ක්‍රම සම්බන්ධයෙන් නේද අපි කේත ක්‍රම භාවිත කරන්නේ පරිගණකයේ සඳහා අනුලක්ෂණ ආදානයේ අනුලක්ෂණ ආදාන තමයි පාවිච්චි කරන්නේ මොනවද අනුලක්ෂණයක් කියන්නේ අකුරු හෝ ඉලක්කම් හෝ ඔය ඇඩ් වගේ සංකේත හෑෂ් වගේ අකුරු මේවට කියනවා පුතේ අපි අනුලක්ෂණ කියලා characters කියලා කියන්නේ මෙන්න මේ characters ඉදිරිපත් කිරීම සඳහා පුතේ අපි පාවිච්චි කරනවා මොනවද මෙන්න මේ කේත ක්‍රම පාවිච්චි කරනවා කේත ක්‍රමයක් කියන්නේ පුතේ අනුලක්ෂණයක් ඉදිරිපත් කිරීම සඳහා ද්විමේ සංඛ්‍යා පාවිච්චි කරනවා ඇයි ඒ ද්විමේ පාවිච්චි කරන්නේ කේත ක්‍රමයක් පරිගණකයට ඍජුවම හඳුනා ගන්න පුළුවන් එක බිඳුව. අපි කියන්නේ 10 වලින් පෙන්නන්නේ දැන් ඔය අපි ගන්න හැදිස්සම. එතකොට 1 කියන්නේ high voltage, low කියන්නේ low voltage නේ. I high කියන්නේ ඉහළ විභවান্তরে. 5 volt and 0 volt නේ. එනම් මෙහෙම යන්නේ. එහෙනම් අපි පාවිච්චි කරනවා කේත ක්‍රම. කේත ක්‍රම අපි කීපයක් පාවිච්චි කරා. එකක් තමයි S key. මතක තියෙන්න ඕනේ ඈ. American Standard port for information interchange. එයා බිටු 7යි අනුලක්ෂණ කීයක් පුළුවන්ද යාට? 128ක් පුළුවන්. BCD binary coded decimal බිටු 4යි අනුලක්ෂණ කීයද? 16යි. FCD බිටු 8යි අනුලක්ෂණ 2 8ක් කියන්නේද? 256යිනේ. 255ක් 6ක් පුළුවන්. extended binary coded decimal interchange code මෙයා පාවිච්චි කර IBM මහා පරිගණක සමග. තව එකෙනෙක් ඉන්නවා Unicode. යුනිකේත කියලා අපි කියන්නේ. Unicode තමයි වැඩිම අනුලක්ෂණ පුළුවන් බිටු 16යි. අනුලක්ෂණ පුළුවන් 65536යි. ඔය සිංහල චීන වගේ අක්ෂර කෙලින්ම Unicode වලින් අපි නිරූපණය කරන්න පුළුවන් මේ වැඩි අනුලක්ෂණ ප්‍රමාණය නිසා. ඒතර කේත ක්‍රම ගැනත් ඔයාලා හොඳට දැනුවත් වෙලා තියෙනුනේ වෙන ගණන් අනිවාර්යෙන් අහනවා. යුනිකේතවල අනුලක්ෂණයක් නිරූපණය පාවිච්චි බිටු සංඛ්‍යා අනිවාර්යයෙන්ම 16යි. අනුලක්ෂණ ගාන හෙව 65536 නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ පහත විද්‍යුත් පරිපථයෙන් ద్వාරය. දැන් මෙතන මොකද වෙන්නේ? ස්විචයන් දෙකම ඔන් කරොත් විතරයි බල්බේ පත්තු වෙන්නේ. දෙකම කරොත් පත්තු වෙනවා. එකක් හරි බින්දුව නම් බල්බ් එක ඔෆ් වෙනවා. මොකක් ద్వාරය අනිවාර්යයෙන් ඇන් ద్వාරය. තේරුණාද? ඒ ටික හරි දරුව අත උස්සන්න බලන්න ප්‍රශ්න අහන්න නෙමෙයි හරි අත උස්සන්න බයිනරි අත උස්සන්න තේරුණාද ඔයාලා ප්‍රශ්න අහන්න පුතේ තේරෙන්නේ නැත්නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොනවා හරි ගැටවල chat එකෙන් හරි අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න තේරෙන්න මොනවා හරි තේරුම් නැත්නම් කියන්න නේද හැබැයි paper එක කරන්න ඕනවලා ඔයාලා paper එක අරගෙන තමන් කරන්න නේ screen එක බලලා ලියනකොට හොඳයි paper එකේ class එක කියලා අරගෙන තමන් ළඟ තියාගෙන පේපර් එක කරන්න නේ දැන් අද 21 නේ තාම අරන් නැතිවද ගොඩක් ළමයි නේ ෆෝම් එක නම් පුරවලා නැහැ තාම බාග් එක පුරවලා නැහැ හරි එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නේ 25 ඉඳලා කරමු ඈ 25 තියෙන්නේ මෙන්න මේ පරිපථයෙන් 25 26 ඒ ප්‍රශ්න දෙක කරන්න විනාඩි 2 3ක් දෙන්න 25 26 24 24 තේරුනේ නැහැ
මේ අපි අර කරන පරිපථයේ බුදුතුන් දියේ දැන් 24 බලන්න මේක මේ සුවිචයන් දෙකක් හැදෙනවා සුවිචයන් දෙකක් තියෙනවා අපි තුම කවගු වෙනදලා බලමු සත්‍යතාව උනේ AB බල්බ් එක පත් වෙන කේ ෆවුට්පුට් එක ගන්න ඕමිත අවස්ථා හතරයිනේ A සුවිචයන් දෙකම ඕෆ් දෙකම ඔන් අවස්ථා B මේ B ඈ ඔන් ඕෆ් කියලා දැන් මෙතන මං A සුවිචය ඕෆ් කරනවා B switch එක off කරන off කරගෙන පරිපථයේ විසන්දි වෙනවානේ විසන්දි වුණාම ධාරාව යනවාද මේ පැත්තට එහෙනම් බල්බ් එක off වෙලා තියෙනවා ඊට පස්සේ A off කළා B on කරන on කරලා වැඩ නැහැ අපිට මෙතන විසන්දි වෙනවානේ එතකොට එන ධාරාව මේ පැත්තට යන්නේ නැහැ බල්බ් එක off වෙනවා නේද බල්බ් එක off වෙනවා ඊට පස්සේ වෙන්නේ A on කරනවා A on කළා B off කරාට මෙතනින් ආවට B switch off කරන පරිපථයේ මේ මෙහෙම තියෙන පරිපථය මේ විසන්දි වෙනවානේ කොහොමද පරිපථයට සම්බන්ධ මේක විසන්දි කියන්නේ මේක අයින් වෙන එක. ඒතර බල්බේ පත් වෙන. දැන් දෙකම ඔන් කරා. දෙකම මේ විදිහට ගියා. ඒතර ධාරාව මේ සම්පරිපතේ සම්පූර්ණ වෙනවා. ධාරාව යනවා බල්බේ පත් වෙනවා. ස්විචයන් දෙකම ඔන් වෙනවා කියන්නේ බල්බේ පත් වෙනවා. මොකද මේක සමාන්තර ශ්‍රේණිගතද? ශ්‍රේණිගත. ශ්‍රේණිගත ඔයාලා විද්‍යාවට ඉගෙන ගන්නද නේ? ස්විචයන් දෙකක් නෙවෙයි 10ක් හරි. දැන් ස්විචයන් ශ්‍රේණිගත කියන්නේ මෙන්න මෙහෙම තියෙන එක නෙවෙයි. ඔන් හොම තියනවා දෙන්න. ශ්‍රේණිගත කියන ඔහොම සුවිචයන් දෙකම ඔන්නුනොත් ඉතාලයි මොකද වෙන්නේ බල්බ් එක ධාරාව බල්බ් එක පැත්තට යන්නේ මේක බල්බ් එක නමේ ඔහොම යන දැන් මේ දෙකම ඔන් වෙන්න ඕනේ එකක් හරි ඔෆ් නම් මොකද මේ බල මම එකක් හරි ඔෆ් කරනවා දැන් මෙතනින් කැඩෙනවා පරිපද ධාරාව යන්නේ බල්බ් එක ඔෆ් වෙනවා ඔක විද්‍යාවට කරලා ඇති මම හිතන්නේ ඔයාලගේ ඔබ ඉලෙක්ට්‍රොනික කියනනේ ඔයාලගේ කැල්ල කරනවා මම හිතන්නේ ෆිසික්ස් කැල්ලක් තියනනේ ඔයාලට ඒ කැල්ල කරනවා කියලා මම හිතන විද්‍යාවට 10 වසරේ කරන්නේ නැතිව පරිපත සමාන්තරගත පරිපත ශ්‍රේණිගත පරිපතනේ බල්බ් එකම ප්‍රැක්ටිකල් කරන වයර් හයි කරලා අර බැටරි එම තියලානේ එම කරනවා හරි 25 26 කරන්න ඉවර අය අත උස්සන්න ඉවර කියන්නේ අත උස්නේ උත්තර දෙන්න කැමති අය අත උස්සන්න මම කියන්නේ හැම වෙලාවෙම හොඳ නෑනේ හරි අපි ඒක අහමු නිතර අහන්න ඇති ළමයිගේ පංග අහනවා වාක්‍ය කියන්න බලන්න පුතේ උත්තර වාක්‍ය දෙක ඔව් 26ට 26ට 3 හරි බලමු ආගේ උත්තර ටික පරිපතේ අවුට්පුට් එක බිංදුව නම් AB මෙතන බිඳුව නම් මෙතනගේ අනිවාර්යෙන් එකයි නේද n එක එක වෙන්නේ එක එක කියන අවස්ථාවන් නේද මේක එක නම් අනිවාර්යෙන් මෙතනගේ නොට්ටයන් නිසා බිඳුව නේද මෙයා බිඳුව නම් එහෙනම් ඒ වලගේ බිඳුව නම් මෙතන එක වෙන්න නම් මෙයා එක වෙන්න නම් A බිඳුවයි B වලගේ එකයි තේරුණාද ඒක කාටද තේරුණ නැත්නම් කියන්න පුතේ මෙතන අගේ බිඳුවර නොට් එකක් නිසා මෙතන අගේ එක වෙන්නේ n ద్వාරයක එක වෙන්නේ එක්වරක් එක විතරයි එහෙනම් මෙතන එක නම් මේ නොට් එක කලින් අගේ බිඳුව වෙන්න බිඳුව නම් මේ a බිඳුවයි මෙතන එක නිසා OR එක එක වෙන්න නම් අනිවාර්යයෙන් එකක් ඔක කියන පුතේ සර් එතන NOR එකක් නේද සර් තියෙන්නේ මෙතනද නෑ සර් මම මෙතනද ඔව් සර් නෑ නෑ NOR නෝර් නෙවෙයි පුතේ රොට් එකක් නැහැ නේද නේද මේ නෝර් නැත්නම් මේ මෙහෙම දාන ත්‍රිකෝණ දාන මේ තියන කනෙක්ට් කරන තිත පුතේ මේ හැමදාම කනෙක්ට් කරන තිත දෙන්නේ පරිපත අර සොෆ්ට් එකකින් ඇඳලා දෙන්නේ නෝර් නෙවෙයි නෝර් නම් මෙතන මෙහෙම දාන ඕම නේද නෝර් නෙවෙයි මේක මේ මේ නෑන්ඩ් එක මේ බලන්න නෑන්ඩ් එක ඇඳලා දිනවට ඇන්ඩ් එක දාලා ත්‍රිකෝණ ලොකු ඇඳලා දින්න ඕන එහෙම නැත්නම් අනුහ ලොකු බෝලයක් මෙතින්නේ නෑ මේ වගේ චූටි තිත එන්නේ පුතේ පරිපත අපි අදින් සොෆ්ට් එකකින් ඇඳේ ඔය කනෙක්ට් කරන වයර් කනෙක්ට් කරලා කනෙක්ට් රිබින්නන්නේ නෝර් නෙවෙයි හරි සර් නෝර් නෝර් තිබුණොත් මගේ දරුවෝ උත්තරේ ගන්නත් දරුවෝ අපි බලන්න දැන් නෝර් එකක් දාලා එනවද කියලා එතකොට උත්තරේ අවුලක් ඇති අපිත් මේක නෝර් එකක් හිතන්න එපා නිකන් මම කියන්නේ බොරුවට ඔක නෝර් එකක් කියලා හිතන්න පොතන තිබුණේ මේක නෝර් එකක් කියලා හිතන්නකො මෙතන බිඳුව නම් මෙතන අගේ එකයි මේ දෙකම එකයි නේද මේක එකයි නම් මෙතන අගේ බිඳුව වෙන්නවා ඒ තමයි ගන්න පුළුවන් එක නම් මෙතන අගේ බිඳුවයි එහෙනම් මේ දෙන්නා විඳස ගන්න පුළුවන්. නමුත් ගන්න එපා නෝර නෙවෙයි. ඔක නෝර නෙවෙයි නෝර අඳින්නේ අපි ඔහොම නෙවෙයි. ලොකුවට බෝලේ අඳින්න ඕන. මේ තියෙන මේක දැක්කම ඔයාලා හිතා ගන්න තිබුණා මෙතනයි.
මේ හැමතැනම තිත් තියෙන නේද මෙතනත් මේ තිතක් තියෙන මේ තිත මේ මෙතනත් තිත තියෙන මේ මෙතනත් තිතක් තියෙන මේ තිත ඒ තිත කියන පුතා කනෙක්ට් කරන්නේ පරිපථයේ තිතක් ආපු මේ හැමතැනම තිත් තියෙන පහත වගුවට අදාළ ద్వාරය බලමු පුතේ මේ ద్వාරය දැන් හිතන්න මේ දෙන්නම OR එකක් ගියා කියලා එහෙනම් OR එකක් කරා ගියොත් අවුට්පුට් එක කවුද එන්නේ බිංදුවයි බිංදුව දන එක එකයි එක දන බිංදුව එකයි OR එකක් කරනවා කියන්නේ OR ගේට් එක කරා ගියා නම් එක දන එක එකයි ඒ OR එක පරිපථයේ නොට් එකක් කරා ගියොත් මොකද වෙන්නේ බිංදුව එක වෙනවා එකේ ඒවා බිංදුව වෙනවා එහෙනම් කවුද මෙයා අනිවාර්යෙන් ගියු කියන්නේ කවුද NOR ద్వාරයක් නේද අනිවාර්යෙන් උත්තරය අංක 3 මේ OR එකක් නෙවෙයි OR එකක් නොට් එකක් කරා ගියාම තමයි අගයන් මාරු වෙලා දින්නේ මේ විදිහට. එහෙනම් මේක කවුද ద్వාරය? NOR කියන ద్వාරය. සත්‍ය දෞරිය මත තියෙන ඕන පුතේ අනිවාර්යෙන්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නය කරමු. ඔයාලා කරන්න බලන්න 27 ඉඳලා 29 දක්වා 27 29 ඉවරයි අතුසන්න පුතේ. 27 29 34 බලමු පුතේ උත්තර හරියට කියලා පහ දැක්කෙන අනුකලිත පරිවර්තන IC එකක් තියෙන්නේ 39.81 9.81 එහෙනම් මේවා නැන් නෙවෙයි ඈ මේ ඩොට් තියෙන පුතේ පරිපතේ අඳින හැටිය ඈ වගේ පරදා වටලා ගන්න එපා මේ තියෙන ඩොට් මේ නැන් එහෙම නෙවෙයි නැන්නා ඔක ලොකුවට බෝලේ දාන්නේ ඈ එහෙනම් මේකේ තොඩු 10 බිංදුවක් එක බික්කිය අනිවාර්යෙන් බිද්ද වෙයි ඇන්ඩ් එකක් නේ එක්වරක් බිංදුව බිංදුවයි අනිවාර්ය උත්තරය අංක 1 නේද උත්තර අංකික වෙලිකුත් පුතේ ආ උත්තරේ හරි බූට්ස්ට්‍රැප් ලෝඩර් යනු බූට්ස්ට්‍රැප් ලෝඩර් කියන්නේ බයෝස් වගේ මොකක්ද ස්ථිරාංගයක් ෆර්ම් එකක් පරිගණකයක් දරන ඕන්ලි එකට වෙන්නේ බූට්ස්ට්‍රැප් ලෝඩර් තියෙනවා
එනම් මුදුකාංග නෙවෙයි දුඩාංගයක් නෙවෙයි ස්ථිරාංග ෆර්ම්වෙයා කොහෙද තබඩා කරලා තියෙන්නේ රොම්වල ස්ථිරාංග යනු උතේ දුඩාංගයන් නිෂ්පාදනය කරන මොහොතේම තමයි ගබඩා කරලා තියෙන්නේ පහත ඒව අතර උපයෝගීතාවයන් වන්නේ මොනවාද උපයෝගීතා මුදුකාංග නන්නේ සොෆ්ට්වෙයා ප්‍රධාන වර්ග දෙකයිනේ සොෆ්ට්වෙයා ප්‍රධාන වර්ග දෙකයි මොනවද ඒව පද්ධති මුදුකාංගයි යෙදුම් මුදුකාංගයි पद्धति मृदुकांगापुवर्गतुनाहेयुम पद्धति उपयोगीता मृदुकांग सह भाषा परिवर्तक यदुम के वर्ड एक्सेल पावर पॉइंट कंप्यूटर गेम्स एप्लीकेशन मेहयुम पद विंडोज 10 11 10 उबुंटू लिनक्स उपयोगीता आकृति करणे प्रतिभागीकरणे प्रतिवायरस मृदुकांग कार्य कलमनाकार उपयोगीता परिगणक पद्धति कार्य साधने वेडिकरण आरक्षा पावच उपयोगीता भाषा परिवर्तन असेंबल अर्थ विन्यास संपादक भाषा परिवर्तन उपयोगीता मुदुकांग वे पंगु बेदी हरी हार्ड डिस्क सीडी कड़ागण आकृति फॉर्मेट कर सीलम दत्त मगन प्रतिभागीकरण तन तन विसन गेन डिफ्रेगमेंटेशन परगण के दृढ़ कार्य साधन उत्तर अंक हाथ मेहयुम पद्धति कार्य मतक कलमनाकरण क्रिया परशील कलमनाकरण मेहयुम पद्धति कार्य निवे उत्तर अंक हाथ वेरी उत्तर अंक हाथ हरनेना प्रश्न टिकट ගැටලුදිනොත් අහන්න පුතේ 31 ඉඳලා ඔයාලා 35 දක්වා කරන්න බලන්න දැන් මේ පේපර්ස් කරද්දි පුතේ ඔයාලට පරණේම මතක් වෙන්න ඕනේ ඈ නැතුව මේ මම කරයින් පස්සේ ඒක කරගෙන යන්න බෑ ඉරි ගහගෙන ගුරු වැඩක් තනින් කරන්න ඕනේ ඈ
ඉවර දුක් තියවලා හරි නේද වෙලා හරි එහෙනම් අපි බලමු ප්‍රශ්නේ අහමු මේක අහන්නම් මං නතු නිකන් ඇහුවේ නෑ නේ අපි මොකද අර ගින්නේ නෑ නේ නතුනි කියන්න බලමු 31 ඉඳලා 35 දක්වා උත 31 ට 4 ඔව් 32 ට 32 ට 2 33ට 3 34ට 34ට 2 5ට 35ට 3 බලන්න චිත්‍රක අතුරු මොහොතක් පවතින මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ Windows XP අනිවාර්යෙන් OS එකේ අතුරු මොහොතක් ආවා Ubuntu වලත් තියෙනවා Fedora වලත් තියෙනවා පුතේ Fedora කියන්නේ Linux වගේ නේ Ubuntu වගේ මෙහෙයුම් පද්ධතිය. නැත්නම් මොකද DOS වල අර අපි DOS එකේ තමයි කරේ මට අර command prompt එක කළු පාට screen එකේ type කරන්නේ. DOS කියන්නේ පුතා මේ අතු චිත්‍ර කතුරු මුහුණතක් නෙවෙයි තියෙන්නේ. දැන් උදාහරණයක් කියලා අපි කියන්නේ DOS එක තමයි. දැන් Windows දැන් අපි මේකේ DOS තියෙනවා. නේද? CMD type කරලා අපි ගන්න run එකේ. CMD command line එකෙන් ගන්න DOS කියන operating system එක DOS හැදුවේ පුතේ Windows වලම තමයි. Windows කියන එක Microsoft සමාගම තමයි නිෂ්පාදනය කරේ Windows කියන graphical user එක එන්න කලින් එයාලා හදලා තියෙන DOS කියන operating system එක. DOS කියන්නේ චිත්‍රක අතුරු මුහුණතක් නෙවෙයි තියෙන්නේ විධාන පේලි අතුරු මුහුණ මෙතන අහනවානේ. මෙයා අහන්නේ චිත්‍රක අතුරු මුහුණතක් පවතින මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කුමක්ද? එතකොට DOS වල චිත්‍රක අතුරු මුහුණතක් නැහැ. මේ හැම එකේම චිත්‍රක අතුරු මුහුණතක් සහ විධාන පේලි කියන දෙකම තියෙනවා. හැබැයි DOS කියන OS එකේ තියෙන්නේ විධාන පේලි අතුරු මුහුණතක් විතරයි. PPTX යන ගොනු දෙකුව. PPTX කියන පුතේ PowerPoint, DocX කියන්නේ Word, ACCDB කියන්නේ Access, .xlx කියන්නේ කවුද? Excel. එහෙනම් උත්තරේ හරි very good. PowerPoint කියන පුතා PPTX කියන ගොනු දෙකුවයක් මුදුකාංගයේ යෙදු මුදුකාංග මේ හතර. වදන් සැකසුමක උදව් කවුලුව ලබා ගැනීමට F5 නෙවෙයි පුතේ help එක ගන්නේ අපි F1 වලින් F5 නෙවෙයි මම මේ shortcut එක පොඩ්ඩක් මතක් කරන්නම් control s එකෙන් save දැන් නැත ලියා ගන්න control s මොනවද ctrl එකත් එක මම කියන්නම් මෙහෙම ctrl එක දාන s කියන්නේ save save කරන්න බලන්න ඊට පස්සේ o කියන්නේ open නිකන් නෙවෙයි ඈ control o open control p print මුද්‍රණය කරන්න පුළුවන් control ධන a all select ඔක්කොම select කරන්න පුළුවන් all select control ධන b එක නම් දන්නවනේ හැම bold control i italic control ධන u underline කරන්න පුළුවන් අද control ධන z undo ක්‍රියාවක් අපසර කරන undo කරන්න පුළුවන් control y
redo පියවරක් ඉදිරියට යන්න පුළුවන් control y ඈ redo ඊට පස්සේ control එකත් එක්ක අපි ගෙවුවොත් එහෙම n new document අලුත් ගොනුවක් ගන්න පුළුවන් control එකත් එක්ක තව මොනවද අපි k ගෙවුවොත් hyperlink අධිසන්ධානයක් ගන්න පුළුවන් control එකත් එක්ක අපි h ගෙවුවොත් replace replace ප්‍රතිස්ථාපනය replace කරන්න පුළුවන් control h ඈ control එකත් එක්ක අපිට ගෙවුවොත් එමේ f එක fine ඊට පස්සේ control නැතුව f1 විතරක් ගෙවුවොත් f1 only f1 help එක ගන්න පුළුවන් උදව් කවුරුද f7 spelling and grammar ගන්න පුළුවන් spelling and grammar තමයි f7 වලින් අපි ගන්න. එතකොට මෙන්න මේ shortcut එක මත දෙන control x cut එවත් මත දෙන ඕනේ ctrl දන x කියන්නේ cut v paste e copy මේ shortcut ඔයාලා අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ word වල f5 වලින් කරන්න පුතා powerpoint වල අපි play කරන එක powerpoint presentation එක play කරන f5 න් නතර කරන්නේ escape එකෙන් esc එකෙන් නතර කරන්න. එතකොට මෙතන ඉන්න උත්තරී අංක එක වදන් සැකසුමක උදව් පාළුව ලබා ගන්න අපි f1 use කරන්න ඕන escape මේ escape එක f5 එක අපි use කරන්න පුතා powerpoint වල f5 වලින් presentation එක play කරනවා escape එක නතර කරනවා shift එකත් එක්ක presentation එකක් f5 ගෙවුවොත් ඉන්න current slide එකේ ඉඳලා play කරන්න පුළුවන් control v කිසිම ගැටලුවක් නැහැ paste කරන්නේ control c copy control x cut control z undo paste කරන්නේ control v v අකුරෙන් පහත මුදුකාංග අතරින් වදන් සැකසුමක් නොවන්නේ word වදන් libre write වදන් google docs කියන පුතර වලාකුළු පරිගණක සංකල්ප දන්නවනේ සේවාවන් තුනක් තියෙනවා යටිතල පහසුකම් සේවාව පසුතල පහසුකම් සේවාව සහ මෘදුකාංග සේවා. මේ මෘදුකාංග සේවා වෙන පහසුකමක් තමයි Google Docs කියන්නේ. ඒක වදන් සැකසුම් මෘදුකාංගයක්. දැන් ඔය අහන්න පුළුවන් විභාගෙදී වලාකුළු පරිගණක සංකල්පයේ භාවිතයේ වාසි මොනවද? වාසි අහන්න පුළුවන් මතක නිසා කියන්නේ එකක් තමයි අපිට පෑ 24 ඕනම වෙලක් භාවිත කරන්න පුළුවන්. හැබැයි අවාසියුත් වෙන මොනවද? අන්තර්ජාල පහසුකම් අනිවාර්යෙන්ම ඕන. තව දිනු අපිට අපේ පරිගණකයේ ආචරණ ධාරිතාව ඉදිරි කරගන්න පුළුවන්. නඩත්තුවක් අවශ්‍ය කරන්නේ මෘදුකාංග සඳහා අපිට වියදමක් කරන්න වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි වාසි. එහෙනම් උත්තර මොනවද පුතේ? 31ට උත්තරේ 3, 32ට උත්තරේ 2, 33ට උත්තරේ 1, 34ට උත්තරේ 2, 35ට උත්තරේ අංක 3. කැල්ක් කියන්නේ පැතුරුම්පතක්, විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක්. හරි. එහෙනම් අපි බලමු 36 ඉඳලා කරලා
එනම් බලමු නේද අපි ඉතින් මේ වෙලාව උත්තර දෙන්න කැමති අය විතරක් අත උස්සන්න පුතේ නැත්නම් වෙලා අපරාද අපේ අමාශය කියන්න බලන්න උත්තර 36 ඉඳලා 35 ඉඳලා නේ අමාශය නැද්ද අමාශය වෙලා යන අපි වෙන කෙනෙක් අහනවා නේද ඈ ඉරංග කියන පුතේ නු 36 පහත සමේ සදොස් සමීකරණේ වැරදි කියන අහන්නේ නේ වැරදි කියන සදොස් නිදොස් මේක වගේ ප්‍රශ්න වල මගේ නිදොස් අහන්න මම සදොස් අහලා තියෙන්නේ නේද මේක ප්‍රශ්නේ වැරද්දක් අය මේක නිදොස් කියලා වකට දාගන්නේ මේක සදොස් නෙවෙයි නිදොස් මොකද ඔක්කොම සදොස් නෑයි මේක සමාල් ලකුණු නැති නිසා මේක සදොස් මේක සමාල් ලකුණු නිසා මේක සදොස් මේක ඕල් දාගන්න මේකේ සමානස මේකත් සදොස් එතකොට නිදොස් තියෙන එකයි මේක විතර නේ නිදොස් මොකද වැරදිලා අකුරු වැරද්දා තියෙන්නේ නිදොස් නම් වෙන්නේ අංක එකම නැහැ ඒක ඕල් දාගන්න මගේ ටයිපින් මිස්ටේක් එකක් තියෙන්නේ මේක සදොස් කිව්වොත් වැරදිනේ අහන්නේ නිදොස් එක අහන්නේ මම ඇතින් වැරදිලා ටයිප් කරන්නේ සදොස් කියලා නිවැරදි කියනනේ නිවැරදි කියන අංක එක විතරයි මේ ඔක්කොම වැරදියි වැරද්ද නියතු සමාන ලකුණ නැති නිසා මේක මේක කොහොමත් වැරදි මේ සමාන ලකුණ තුනත් ඇයි හේතුව ඩොලර් සයින් එක පුතේ සංඛ්‍යාවකට පිටිපස්සෙන් දාන්න බෑ මේ සමාන ලකුණු නිසා මේ ඔක්කොම වැරදි තුමත් උත්තරේ නොනෝකේ අංකේ කමන්න ඕල් දෙනවා මගේ ප්‍රශ්න වැරද්දක් තියෙන්නේ එතන හරි නේද සදොස් කිව්වොත් ඔය ඔක්කොම වැරදි සමාන ලකුණක් මන් දාලා නැහැනේ සමීකරණයක් කිව්වොත් පුතේ සමීකරණයක් අනිවාර්ය සමාන ලකුණු තියෙන්න ඕන සමාන ලකුණු තියෙන එකේනයි ඉන්නේ මොකද සදොස් කිව්වොත් මේ තුනම වැරදි මෙයයි 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 වැරදි කමක් නැහැ මගේ වැරද්ද නිසා ඒක ඕල් දා ගන්න ඔයාල හරි නේද DCY කෝෂයේ සක්‍රීය කෝෂය වෙනද control home යතුරු එවුවා ගොඩනේ ඒකට එනවා කොහෙ හිටියත් අපි A1 කෝෂයට ගමන් කරන්න පුළුවන් නේද බලමු try එක දීලා ඒක එහෙමද කියලා control home DCY ඉඳලා අපි control control home එබුවාම මොකද අනිවාර්යයෙන්ම A1 කෝෂය එනවානේ control home එකෙන් අපිට A1 කෝෂය ගමන් කරන්න පුළුවන් සමර්පණයේ අඩංගු සීලුම් කදා එකවර කුඩාවට බලාගන්නේ ස්ලයිඩ් සුබදුම් දසුන නේද කදා සුබදුම් දසුන සියල්ලම කදාවන් අපිට එක පෙළට බලා ගන්න පුළුවන් ඒක හරි අර මේ විදිහට කොටු කොටු වෙන මෙහෙම එක පෙළට බලා ගන්න පුළුවන් කදාවන් සියල්ලම 1 2 3 4 5 6 7 8 ඔය විදිහට බලා ගන්න පුළුවන් කදා සුබදුම් දසුන ස්ලයිඩ් සෝට වියු කියලා අපි ඔකට කියන්නේ පහත වගන් සලකන්න කදා සංක්‍රමණය මගින් එක් දෘශ්‍ය රාමසක තවත් දෘශ්‍ය මාරවන්න පුළුවන් ඕ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එකෙන් පුළුවන් නේද අපිට අර විවිධ චලනයන්ගෙන් ලස්සන ලස්සන චලනයන් නැහැ සජීවන කවුලුන විවිධ සජීවන දෙනවා ඔව් විවිධ ඒවා දෙනවා කැරගෙන ඒවා දෙනවා උඩ පයින් ඒවා දෙනවා විවිධ ඒවා දෙනවා වෙබ් පිට සඳහා ආදි සඳහන දාන්න බැරිද පුළුවන් සියල්ලම නිවැරදි හයිපර්ලින්ක්ස් දාන්න පුළුවන් සමර්පණ මුදුකංග සම්බන්ධයෙන් සාවද්දි වගන් දිවැරදි චලනයන් හා පින්තූර විතරද නෑ නෑ වැරදි වැරදි චලනයන් පුළුවන් රූප පුළුවන් ශබ්ද පුළුවන් ගොඩ අකුරු පුළුවන් කදාවෙන් කදාර පසුතල වෙනස් කරන්න පුළුවන් අධිසන්දාන එකතු කරන්න පුළුවන් ඉම්ප්‍රෙස් යනු සමර්පණයේ හරි එන වැරදි උත්තරේ අංක 1 37 1 36 ට ඕල් දෙන්න වැරද්දා මගේ වැරද්දා තියෙන්නේ එකේ 38 ට 2 39 4 41 තේරුණා නේද පුතේ එහෙනම් 40න් කී කියලා දාගන්නක බලන්න ඔයාලා මම පස්සේ අහන්නම් 100 අපි දැන් දෙවෙනි පේපර් එකට යමු
එක දාගන්න පුතේ එහෙනම් ඔයාලා කරන්න බලන්න මේකේ පළවෙනි ප්‍රශ්න පහ කරන්න ඉස්සෙල්ලා අපි ඒක සාකච්ඡා කරමු ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න වලට යමු පළවෙනි ප්‍රශ්න පහ කරා ඉවරයි දැන් සනපති ඊට පස්සේ वाले कालसरण दैमा तेरुना नहीं थे पुत्र एक देंगो याला इन्हें दिसंबर मासे वाला इक्वल हावस लेटर तमाई यार ने देंगो वाला दहाई ने वाला इक्वल हावस लेटर कालसरण ने वे इक्वल हावस लेटर की लड़ी ने वाला वो याला के बहुत ही कभी मातले पटांगा ना देखा ही थी है हाथराई थी है ब्रह्मस्पेंद මට මතක එමය සිකුරා දින රවස 11 අවසර ගැන ඔයාලගේ පන්ති දමුළු දර ඔන්ලයින් එක ඔයාලගේ වෙනදා පරිදි ඉරිදා උදේ 5 ඉඳලා 7 වෙනකන් යනවා ඉරිදා ඔයාලා 11 අවසර 11 රිවිෂන් කියන පුතේ මේ පාර එක්සෑම් ලියනවා මේට අලුත් 10 තමයි තේජනකේ තියෙන්නේ 4:30 ඉඳලා 6:30 දක්වා දමුළුලේ අලුත් 10 තමයි 3 ඉඳලා මට මතක 3:05 දාලා තියෙන්නේ අලුත් 10 වස එතකොට මම ඔන්ලයින් එක අනිවාර්යෙන් කරනවා කිසි ගැටලුවක් නැහැ ඔයාලගේ ඔන්ලයින් එක අලුත් 10ත් ඔන්ලයින් එකක් කරනවා අඟහරුවාද මට මතක 7:09 දුර මම දැන්නේ වෙලාව අඟහරුවාදට එහෙම ඔන්ලයින් වලට මම මෙතනින් ඉහාට සම්බන්ධ කර වීඩියෝ දාන්නේ නැහැ කොහොමත් හේතුව ඔයාලට සිග්නල් නැති දරුවෝ භෞතික අනිවාර්යෙන් ඉන්න වෙනවා සිග්නල් නැත්තම් භෞතික වෙන්න වෙයි පන්තියට ඊළඟට තමයි වෙලාව ඔන්ලයින් එකට නිබන්ධනේ අංකෙන් විතරක් සම්බන්ධ මේ විදිහට නැතුව නියුක්ට් එකේ අංකෙන් විතරක් සම්බන්ධ කරන්න කියලා තමයි ඔන්ලයින් එක කරන්නේ කොහොමත් අනිවාර්යෙන්ම තමයි කරන්නේ excuse me sir okay yana budhe sir thunwani ekata hatrani ekata sir me anka walta me adala me english letter ekak denna anka liwadan gati ekata kiyeri kali wana wacha liyanne pa hari sir thank you sir oba vibhage liyanne pa puthe me anketa me akuru liyana lakuru dunna 2018 liyila wacha liwo මගේ මෙතන අයිතම අංකයේ තීරණ ලියන්න තෝර හරි ඒක ටයිප් වෙලා නැහැ නේ අංකේ ලියවනදි 1ට ඒද 2ට කියලා හිම ලියවන නැති හොඳටම ඇති පළවෙනි ප්‍රශ්න පහ කරලා ඉවර දරුව අත උස්සන්න
බලයි දැන් ස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේම තියෙයි සමහරට මොනවාරි පේපර්ස් එහෙම කරයි නේද? ඒතර හොඳ ලකුණක් ගන්න ඔයාලා.
හරි එහෙනම් බලමු නේද පුතේ මට මේකට උත්තර දෙන්න කවුද සමිදි සමිදි කියන පුතේ මෙතනින් ගුරුවරුන්ට මොනවද අයිති වෙන්නේ මං අංක නාම ලේඛනයේ අවස්ථාලින කිවීමයි මාර්ගගත විභාග ගුරුවරුන්ට මාර්ග සාධන ලබා දීමයි සිසුන් ලියාපදිංචි මාර්ග විභාග සඳහා මුහුණ දීම වේදී දශම එතකොට පුතේ මේ මේක හරිනම් ඔක්කොම කර්ම හයක් ඇති දෙක ධර්මයේ මේ එකේව දෙකයි දෙකේව දෙකයි තුනේව දෙකයි නේ ඔයාලා මේකේ එකක් හරි වැරදි නම් දශම පහ ගන්න අඩු කරයි යන්න එතකොට හතරක් වැරදුනොත් ලකුණු බිඳුවයි ඈ දශම පහ ගන්න අඩු කරන්න කියන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න මෙත්මි එන් ලිහිනි කියන පුතේ මෙතන අහනවා දෙවෙනි ප්‍රශ්නේ ආදාන හා ප්‍රදාන දෙකම ක්‍රියාත්මක උපකරණ දෙකක නම් ලියන්න මොනවද හෙඩ්සෙට් එක පුළුවන් වෙරි ගුඩ් හෙඩ්සෙට් අපි කියන ඉස්බනු තව එක පුතේ හෙඩ්සෙට් එක හරි තව එක ඩිජිටල් කැමරා ඩිජිටල් කැමරා නැත්නම් අපි කියන අංකිත කැමරාවනේ තව දිනව මොනවද කියන පුතේ සර් ටච් ස්ක්‍රීන් නැත් පුළුවන්ද ටච් ස්ක්‍රීන් නේ පුළුවන් ටච් කරද්දී ඉන්පුට් එකක් අවුට්පුට් එකක් එනවා අංකිත කැමරා පුළුවන් හෙඩ්සෙට් එක පුළුවන් CD තැට ලියනේ පුළුවන් DVD තැට ලියනේ පුළුවන් ඒ ඔක්කොම පුළුවන් හරි ඊළඟට අහනවා පහක් දැක්කන උපකරණ A ට ගැලපෙන B කේ කීරුව ලියන්න මයුමි කියන බලන්න පුතේ මයුමි පබසරා එකට කීයද දෙකට මොකද්ද තුනට හතරට එන අකුරු කියන්න බලන්න මෙතන තුන්වෙනි ප්‍රශ්නෙට එකට C දෙකට D තුනට B හතරට A හරි බලන්න මැග්නටික් ටේප් කියන පුතා චුම්බක තාක්ෂණයේ අනිවාර්යෙන් එකට C පෙන් ඩ්‍රයිව් අනිවාර්යෙන් ධන මාධ්‍යනේ නේද එතකොට D නෙවෙයි එයාට B නේද දෙන්නේ පුතේ ඝන තත්ත්ව උපක්‍රමයක් නේද පෙන් ඩ්‍රයිව් එක කියන ඝන තත්ත්ව උපක්‍රමයක් 3ට B 3 CD කියන්නේ ප්‍රකාශ තාක්ෂණනේ RAM කියන්නේ ප්‍රාථමික මතකයක් එහෙනම් මෙතන වැරදිය 2යි 3යි ඒක දෙකක් වරදිනවනේ මේක වෙන්න ඕන කීයද D නේ CD කියන්නේ ප්‍රකාශ තාක්ෂණය හරි නේද පුතේ 1ට C 2ට B 3ට D 4ට A එන්න ඕන හරි එතකොට අර ලයිට් පෙන් එක ගන්න එපා පුතේ ලයිට් පෙන් කියන්නේ ඒක කරන්න අපේ ඉන්පුට් එකක් විතරයි ලයිට් පෙන් එකේ අවුට්පුට් එකක් නැහැ අපි ලයිට් පෙන් එකේ ලියන්නේ නැහැ ටච් ස්ක්‍රීන් එකේනේ ඒතර ස්ක්‍රීන් එක තමයි ඉන්පුට් අවුට්පුට් දෙකම පුළුවන් නේ ලයිට් පෙන් කිව්වොත් ඉන්පුට් එකක් විතරයි අනික උන බලන එහෙම දාන්න එපා මුද හේතුව පරිගණකේදී අපි කියන ආදාන කියන පුතා පරිගණකේ දත් ඇතුල් කරන්න පුළුවන් ඒක ඍජුව ප්‍රතිදාන කියන්නේ ඒකෙන් එළියට ගන්න ඒවා දැන් එකයි අපි කියුවේ දැන් අංකිත කැමරාව අපි ඉන්පුට් අවුට් දෙකම කියන්නේ පරිගණකේ දාන්න පුළුවන් කැමරාව කෙලින් පරිගණක කරෙක්ට් කරන්න පුළුවන් ඒකෙන් ආය ගන්න පුළුවන් ඒකයි අදහස් කරේ නැතුව අර හැම එකම ඉන්පුට් අවුට්පුට් එහෙමනොත් තියෙන ඈ එමෙ ලියන්න එපා ඒවා හෙඩ්ෆෝන් හරි ප්‍රින්ටර් එක බෑ මුද්‍රණ යන්ත්‍රය කියන පුතා අවුට්පුට් එකක් විතරයි ඉන්පුට් නෑනේ මුද්‍රණ යන්ත්‍රයට අපි ඩේටා ඉන්පුට් එක පරිගණකෙන් අවුට්පුට් එක නේ සිග්නල් අවුට්පුට් එක ප්‍රතිදානයක් විතරයි මුද්‍රණ යන්ත්‍රය ඒවා හෙඩ්ෆෝන් කියන හෙඩ්සෙට් එකනේ හෙඩ්ෆෝන් ගන්න පුළුවන් ඒකේ මයික් එකයි ස්පීකර් එක දෙකම තියෙන දැන් කතා කරද්දී මයික් එක ඇහෙනකොට ස්පීකර් එක හෙඩ්ෆෝන් එක පුළුවන් ප්‍රින්ටර් එක ගන්න බෑ ප්‍රින්ටර් එකයි අවුට්පුට් එකක් විතරයි අංකිත කැමරාව පුළුවන් ඉස්බනුව කියන හෙඩ්සෙට් එක පුළුවන්
ඊට පස්සේ ටච් ස්ක්‍රීන් එක පුළුවන් ස්පර්ශක තිරය පුළුවන් නේ ඒව ලිය හතර වෙනි එකට මට කියන්න බලන්න නිකේෂ් එකට කීයද දෙකට කීයද කියලා කියන හතර එක අර කරන්නේ මේක තේරුණා නේ මේ දෙක අර දුර වරත්ත දෙපැත්ත පැටලුණා මං හිතන්නේ කීයද පුතේ මෙතන එකට කීයද එකට A දෙකට දෙකට C තුනට තුනට B හතරට B මේ දෙක BD ද DB ද BD BD හරිනේ මල්ලි හරිනේ හරි PS2 අනිවාර්යෙන් අපි ගහන්න මොනවද ඔකට මවුස් ඇන් කීබෝඩ් පැරලල් කියන සමාන්තර කෙවිණි ඔකට ගහන්න අපි මුද්‍රණ යන්ත්‍රය HDMI කියන පුතේ පරිගණක තිර ගහන එකක්නේ high definition multimedia interface ethernet කියන්නේ පරිගණක ජාල වලට කනෙක්ට් කරන කෙනෙක් කියන ස්විච් එක එහෙනම් මේ උත්තර ටික හරි නේද පුතේ එකට A දෙකට C තුනට B හතරට D පස්සේ ප්‍රශ්නෙකින් අහනවා පුතේ හතරයි B හත අෂ්ටමයේ කරාම උත්තරේ අහනවා D නෙවෙයිද සර් ඈ පුතේ තුනට D නෙවෙයිද D තමයි අපි ගිහුවේ B කියලා කිව්වේ ආ මෙයා කියලා දෙන්නේ B නේ මං මං යා කරා හරි නේ යා ලියලා දිනවා මම යා කරා හරි මං යා ලියලා දිනවා අනිත් පැත්තනේ තුනට කවුද තුනට D මොනිටරේ හතරට කවුද B සර් B B හරි මම යා කරා හරි මං කිව්වේ අනිත් පැත්තනේ යා ලියලා දිනවා අනිත් පැත්ත එකට A එක හරි මවුස් එක දෙකට parallel කියන්නේ printer දෙකට එතකොට C තුනට කවුද තුන HDMI නම් monitor HDMI න් monitor එක ගන්න VGA වෙනුවට දැන් අලුතින් තුනට එනන් D හතරට B switch network හරිය මම යා කරා හරි මෙතන ලියලා තිබුණා අරය පිළිවෙල වෙනස් නේ එහෙනම් අපි පස්සේ ප්‍රශ්නේ බලමු කිච්චර කියන බලන්න මේ පාඩුවද ඈ මතේ සර්කල් ලකුණු දෙන්නේ කොහමද? ආයව 0.5 ගන්න මුදී මේ හැම ප්‍රශ්නෙම 0.5 ගන්න. දැන් මෙතන 0.5 ඒව හතරක් ලකුණු දෙකයි. මෙතන උපක්‍රම දෙකට ලකුණු ගන්න ලකුණු දෙකයි. මෙතනත් 0.5 ඒව හතරක් ලකුණු දෙකයි. හැම ප්‍රශ්න පුතේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු දෙකක් හැදෙන්න ගන්න. මේවා ලකුණු දෙකේව 10ක් ලකුණු 20ක් දෙනවා අපි පළවෙනි ප්‍රශ්නේට. කිච්චර කියන බලන්න AB 7 අෂ්ටමයේ කරා උත්තරේ කියද? සර් ඔක්ටල් කළාම එනවා 5 2 6 6 7 පාදයේ 8 හරි බලමු කරලා අපි හරවමු ඉස්සලා බයිනරි කරන්න ඕන 7 කියන්නේ 1 1 1 මේ පැතර බිංදුවක් දාන්න ඕන B කියන්නේ 8 2 10 1 11 A කියන්නේ 8 2 10 දැන් ওই සංඛ්‍යාවලු 1 0 1 0 1 0 1 1 0 1 1 1 දැන් ඔක තුනෙන් තුනට කරන්න ඕන 8 හරහා තුනෙන් තුනට කරන්න ඕනේ එහෙනම් මෙතන 5යි මෙතන 2යි 4යි 2යි 6යි 7යි එනම් 5යි 2යි 6යි 7 පාදයේ ඉස්ලාම 16 පාදයේ සංඛ්‍යාව විධීමය කරනවා ලැබෙන උත්තරේ 3න් 3 කරලා අෂ්ටමයේ කරන්න පුළුවන් වෙරි පුතේ එහෙනම් ලකුණු 2යි කරත හරි නම් 2යි වැරදි නම් බිඳුව පාදේ නැත්තා එක ලකුණයි දෙන්නේ අනිවාර්යෙන් පාදේ යට ලියන්න ඕන පාදේ නැතුණු ලකුණක් අඩු කරන්න එහෙනම් 6 ඉඳලා 10 දක්වා කරන්න ඕන 6 ඉඳලා 10 දක්වා කරන්න කරලා ඉවර අය අත උස්සන්න මම මේ රේස් එක ඔක්කොම අයින් කරන්න ගොඩක් වෙලා දෙන්න බෑ අද මේ පේපර් ඉවර කරන්න ඕන පුතේ
පාටාවේ පහ දෙක හය හත පාදය අට පස්සට ප්‍රශ්න තුල පහ දෙක හය හත පාදය අට ඉවරා යතු සනපතේ කරලා දහය දක්වා देखिए स्प्रेडशीट का दिया नहीं है क्या ना अरे माय के देना क्या तीनों ना बोलते प्रिंट के ये प्रश्न है पहला है तो नहीं अरे माय कांदी ना बोलते तो आप ये अंदर लगते होंगे आप ये कैंडल के लगते हो अरे कहते हैं नेती माँ आदिन नंग पे තිබුණා පොතේ ඔරිජිනල් එකේ තිබුණා මේක මේ පස්සේ මම කන්වර්ට් කරාද PDF වලට කන්වර්ට් කරාද අයින් ගලත්ද 15ක් තියනද ඒක නැද්ද කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ මම දෙන්නම් ඇඳලා දෙන්නම් අපි අතින් ඇඳලා කරමු මේ මේක ඉවර කරලා ඉමු කොහේ අතට Excel එකේ වෙලට කරු මම ඇඳලා දෙන්නම් Excel sheet එක ඇතිනේද වෙලා පුතේ නම් බලමු ඈ මට එහෙනම් මේකට උත්තර දෙන්න අත උසලා දිනයි විතරයි මම අහන්නේ මේදාවි මේදාවි කියන්න බලන්න 6 වෙනි ප්‍රශ්නට උත්තරේ බින්දු 2යි බින්දුවයි 1යි බින්දුවයි 1යි බින්දුවයි 1 ඉතින් පොඩක් කියන පුතේ බින්දු 2යි බින්දුවයි 1යි
उत्तरे सत्यता भगवान अहनवा ए बी आदान देखना मैं पत्र एन सर प्रकाशन लिया कर नजर दीनी दोनों बलन दीनी थी मैं क्या आउटपुट टेक आउट प्रकाशन है एकाई बिंदु है एकाई बिंदु नहीं पूछे मित्र बोले प्रकाशन होगा देख मित्र ने ए बार है मित्र ये ना मित्र होगा आउटपुट टेक ए बार तीता केवल अनुपूर के नहीं उत्तरे बिंदु देखाई एके देखाई बिंदु दाई एक बिंदु आई एक ए बार के न में आगे अनित पते एक बिंदु बिंदु है में देने गुनी तेरे एक बार आप बिंदु बिंदु आई एक बार आप के एक आई बिंदु और आप बिंदु बिंदु आई एक बार आप बिंदु बिंदु है वो होने ने हर ने मांग की हुआ में देने गुनी तेरे में ए बार ये रहा मित्रें बी ए बा කියන්නේ එක එක බිඳුව බිඳුව B කියන්නේ මෙයා නේද එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි බිඳුවරක් බිඳුව බිඳුවයි එක්වරක් බිඳුව බිඳුව මෙයා කණිත් පැතෙන එක එනවා බිඳුව වෙනවා එක එනවා මෙයා බිඳුව අනුපුරේ ආපෝ එක නේද පුතේ වෙන්නේ මෙන්න මේ මගේ උත්තර ආපුවා දුසන බලන්න එක බිඳුව එක එක ආපුවාය ගොඩක් අය ඉන්නවනේ වේලේ දශම පහ ගන්න දා ගන්න පුතේ लाइन दशम पहागाने दशम पहागा प्रश्न उत्तर उत्तर देना सुचिंत सुचिंत නිදහස් කේත මෙහෙයුම් පද සඳහා උදාහරණ දෙකක් මොනවද පුතේ උදාහරණ OS open source android ubuntu very good android ubuntu තියෙනවා linux ඕන ලියන්න පුළුවන් fedora තියෙනවා නේ suse කියලා තියෙනවා ඒ android ubuntu linux fedora red hat කියලා තියෙනවා ओपन सोर्स एंड्रॉइड यूज कर गूगल समागम निष्पादने उबुंटु लिनक्स फेडोरा हंतान लिनक्स इसरो लिनक्स फ्री एंड ओपन सोर्स सॉफ्टवेयर हर नेवा एंड्रॉइड उबुंटु लिनक्स फेडोरा हंतान लिनक्स इसरो लिनक्स सोसाइटी इलाक प्रश्न मट के समाधि मेन मे द्वारा उत्तरे बिंदु 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 अनिवार्य द्वारे वेरी गुड लखनऊ देखा है लखनऊ देखा मेकट लिखी नहीं क्या लिखी नहीं लिखी लिखी लिखी
उदाहरण देगा very good bcd unicode ascii me xid oy order karala account ekak deka kiyanne be bcd unicode ascii fcd ona keta krama deka kiyanne lakunu deka kamala dan lakunu 10 deka gana dunne ma prashna 10 ekata puthe lakunu 20 en kire kiyawala da ganna 20 en thiyena gana da ganna ba 8 wenne prashna da puthe impress ema liyanna ba ahanne meheyum padadi puthe ऑपरेटिंग सिस्टम महान है इधर लिब्र ऑफिस से मैं भी ला ये दो मुद्दों कांग है ओएस सहाने नहीं हूँ पादल इधर कैल्क लिब्र ऑफिस लिया ने भाई ये दो मुद्दों कांग आहाने ऑपरेटिंग सिस्टम के लाहला में दिए ना है इधर ये वाली लिया ने भाई दाना बुते इधर विषय की निकला दागन वाला कौन गान හරි දැන් ඔන්න ප්‍රශ්නයක් කියලා මගේ excel sheet එක මෙතන නෑ මම අඳින්නම් දැන් excel sheet දැන් අඳින්න එපා මම නිකන් විනාඩිය කියලා බලලා හිතලා අඳින්නේ නෑ මම ආව paper එකවත් නෑ විනාඩියක් ඉන්න මම අඳිනකම් මෙතන බලමු කෝෂය කීයද තියෙන කියලා D7 දක්වා තියෙනවා නේ මම අලු අඳින්න එපා පුතේ විනාඩියක් මට දෙන්න අපි දු මෙහෙම තියන්නේ කියලා F දක්වා තිබුණද නේ A B C D E F හරි පළවෙනි හයක් තිබුණද නේ 1 2 3 4 चलो मेक अभी गम ए के बी सी डी ई एफ मैं एक देख तुन हतर पहा हय उन्हें पेल दी को हम तीय ना अदीन दीपा बोड की नहीं नाड़िया हाय मूसी के हम दाल दी रहने आइटम में के आम के तीय ना वाल प्रमाण है थी आइटम नेम प्रमाण है कॉस्ट डिस्काउंट परसेंटेज मिथन डिस्काउंट अर्थ डिस्काउंट प्रतिशत डिस्काउंट मिथन फाइनल कॉस्ट बाल पुटाकिगंबर मौलिक वेदम डिस्काउंट विनाडिया के आवेनस करो आइटम नेम में तीन आइटम इरासे आइटम प्राइस देन हरि देन लिया गन होते आइटम प्राइस इरासे क्वांटिटी क्वांटिटी के ने प्रमाण दा लिया गन होते क्वांटिटी ඊට පස්සේ කොස්ට් එක මෙතන ඊට පස්සේ මෙතනින් වට්ටම ඩිස්කවුන්ට් එක මෙතනින් එනවා ෆයිනල් කොස්ට් දැන් හරිය දැන් ආය වෙනස් වෙන්නේ නැහැ මූසික D6 එනවා අනිවාර්යයෙන් මවුස් මෙල D6 එකක් තියෙනවා අපි හිතුවා මෙහෙම මෙතන පේලි අංකව වෙනස් කරන්න නම් ඈ පේලි අංක ටික වෙනස් කරන්න මේක 5න් වගේ පටන් ගන්න නැහැ මේක 5 6 7 8 9 10
තව පේලිය තියෙන 11 කියලා 11 කියලා එකක් තියෙනවා කියලා හිතන්න 11 වෙන එකක් ඉන්නවා මෙතන ඇයි එකතුවක් ගන්න බැ මේක යටම පේලිය 11 යටම පේලිය 11 ආයිටම් එක එතකොට මෙයා මවුස් ඈ අනිත් ඒවා අපිට වැඩක් නැහැ මවුස් මම බොරු නම් කියලා දෙන්නම් කීබෝඩ් පෙන් පෙන් ඩ්‍රයිව්ස් කියන කෙටියෙන් මන් ලිව්වේ මොනිටර් මෙන්න බඩු මුත් දීලා නැහැ නේද මොනිටර් UPS කොහොමද UPS තියෙනවා ආයිටම් ප්‍රයිස් ඈ ආයිටම් නේම් එක මේ තියෙන ආයිටම් ප්‍රයිස් අපිට මවුස් ඈ රුපියල් 600යි කීබෝඩ් එකක් 400යි පෙන් ඩ්‍රයිව් එකක් අපිට 2000යි එමිද මොන්ට්‍රියක් රුපියල් 35000යි UPS එක රුපියල් 5000යි එහෙමයිද ක්වොන්ටිටි ප්‍රමාණය මෙතන දීලා තියෙනවා අපිට ක්වොන්ටිටි මවුස් 10යි කීබෝඩ් 20යි පෙන්ස් 30යි මොන්ටර්ස් 5යි UPS 12යි කොහොමද එහෙනම් කෝස්ට් එක තමයි මෙතෙන් ගන්නෙ ඩිස්කවුන්ට් එකක් මම දෙන්නම් डिस्काउंट है मैं मेथरीन देना है सीएट दहायक देना डिस्काउंट है सेम बांड देगा रहा सीएट दहायक दे दें गाना देना पुरवा नहीं हरी ने प्रश्न अन्य है दें हरी प्रश्न है मेथरीन मूसी के साथ दहाया ना व्यधम मूल के डी है के मैं हाई ने पेरे माउस मैंने मेथरीन ने उत्तरे हार मैंने मेथरीन उत्तरे गाने समय करने हार आइटम में का रुपया हाई सी आई आइटम्स दहायक एरंथी है ना ये ना मित्र ने कोस्टिक को मत गान ඊළඟ ප්‍රශ්නේ ගහනවා මෙතන තියෙන සමීකරණය භාවිත කරලා මේ අනිත් කෝෂ වල දන්නේ කොහොමද කියලා අහන්නේ නේ D10 දක්වා ඉන්නේ මෙන්න මේ පරාසය D10 පරාසය දක්වා ගන්න කොහොමද ගන්න මෙන්න මේ දක්වා උත්තර ගන්න කොහොමද මෙතන ටෝටල් ඈ ටෝටල් කෝස්ට් මෙතන මේ මේක අවසාන උත්තර එක මේ ටික එකතු මෙතෙන්ද ගන්න يعني ටෝටල් කෝස්ට් කියලා තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ ගහනවා මූසිලා වියදම F5 ලබා ගන්න අවසාන වියදම F5 මෙන්න මෙතන උත්තරය ආන මවුස් එකේ අවසාන වියදම කීයද කියලා ඊළඟ ප්‍රශ්නේ ගන්න මේ 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 ටික එකතුව මෙතෙන්ද ගන්න තේරෙන්නේ ඒ ටික එකතුව මෙතෙන්ද ගන්න ඕනේ උත්තරනේ නැහොද එතෙන්ද ශ්‍රිතේලි උත්තරනේ සර් ඔව් ශ්‍රිතයක් එක්කලිනම හොඳයි පුතේ සමීකරණය ඇහුවොත් without හෝ with ලියන්න පුළුවන් හැබැයි සිතයක් භාවිත කරගොත් අනිවාර්ය සිතයක් ලියන්න ඕන සිතයක් භාවිත නොකර ගියොත් අනිවාර්ය සිතයක් නැතුව ලියන්න එහෙම පොදු වේලියොත් කැමැති ක්‍රමෙ ලියන්න මං සිතයක් ඇතුවත් නැතුවත් මෙහෙම පොදු වේහලා තියෙන්නේ කැමැති ක්‍රමෙ ලියන්න ඕන දැන් ප්‍රශ්නේ තේරුණා නේද පුතේ දැන් මේ ප්‍රශ්න වගේ ඉතින් මැකිලා මේක මට මංගා ඔරිජිනල් එක ප්‍රශ්න හොයන්නත් දැන් මම ටයිප් කරපුවා ඒක මං හිතන්නේ මේ PDF වලට කන්වර්ට් කරද්දි මොනවාරි වුණ ප්‍රශ්නයක් මං බලන්නත් දරුණා මටයි ගැටලුවක් නෑ ඒක ඔය අහන්න පුතේ සර් ඔකේ තියෙන අයිටම්ස් ටික මොනවද माउस තියෙනවා කීබෝඩ් තියෙනවා පෙන් තියෙනවා මොනිටර් UPS අයිටම් එක වෙන්නේ ප්‍රයිස් කියන්න පුළුවන් සර් වගේ නම් ටිකද ප්‍රයිසස් ටික සර් අමං කියන්න අයිටම් එක මවුස් අයිටම් ප්‍රයිස් එක 600යි අයිටම් එක කීබෝඩ් ප්‍රයිස් එක 400යි අයිටම් එක පෙන් එක ප්‍රයිස් එක රුපියල් 2000යි අයිටම් එක මොනිටර් එක ප්‍රයිස් එක 35000යි අයිටම් එක UPS එක ප්‍රයිස් එක රුපියල් 5000යි මේ දින ක්වොන්ටිටි ප්‍රමාණය 10 20 30 5 12 මේ දින කෝස්ට් එක කෝස්ට් කියන්නේ පුතේ වියදම ඩිස්කවුන්ට් කියන්නේ වට්ටම් ප්‍රතිශතය දින හැම එකකම 10 වට්ටම ෆයිනල් කෝස්ට් කියන්නේ අවසාන වියදම මේ දින ටෝටල් කෝස්ට් කියන්නේ අවසාන වියදම් වල එකතු ටෝටල් කෝස්ට් Thank you sir හරි පුතේ හරි කියවන්න බැරි නම් කියන්න අකුරු පේන්නේ නැත්නම් කියන්න මට දැන් ඔය පේපර් එක ඕක ඇඳගන්න ඉඩම දෙනවා වෙන තැනක හරි ඇඳලා කරා මොකද අපි ටයිප් කරගෙන ඔගේ චූටිට වරල් අඳින්න බෑ නතර නේද මම මගේ නම් ස්ක්‍රීන් එක ලොකු නිසා මම කොහොම හරි යන්නේ මේ ප්‍රශ්න ඉවරයි අතුසන්න පුතේ මේ ප්‍රශ්න දැන් කරලා ඉවර වුණ ගම අත උස්සන්න ඉන්නවා දිලන් ඉන්නවා ගිහිනි ඉන්නවා ලේසි නේ මේක ලේසි ඈ දන්නවනම් සර් මොන්ටරේ කයිසේ කීයද කාගේද පුතේ
මොකේ ප්‍රයිස් එකද මොනිටර් එකේ මොනිටර් එකේ 35000යි UPS එක 5000යි item item price quantity cost discount final cost mouse එක 600යි keyboard එක 400යි pen එක 2000යි monitor එක 35000යි UPS 5000යි හරිද හරි සම්මුතියක් cost මෙතන cost එක හොයන්න ඕනේ මේ දින total cost ඒ කියන්නේ මේ final cost වල එකතුව තමයි මෙතන මම ගන්නෙ මෙන්න මේ කෝෂල F7 නේ F11 पेन नेता हाँ ना बुद्धे හරි ප්‍රේලින් ගැටලුවක් නැහැ මෙත් මි ඒතර මෙත් මිලා එහි මිලා එකලඟ දින්නේ ගෙවල් එක නේද මෙත් මි තීක්ෂණ නේද ඔව් සර් අහල ඥාති ඒතර එකලඟද ගෙවල් එහෙමද සර් යාලුව සර් ආහා යාලුවෙ නේද ඔයාලට දැන් ස්කූල් එක්සෑම් එකේ තියෙනකොට හොඳ ලකුණු ගන්න ඕනේ ඔය කරපු පාඩම් ඔක්කොගෙම නේද? එතකොට අපිට සතුටු ඉතින් ඈ එහෙම ලකුණු වැඩිම ස්කූලේ වැඩිම වගේ ගත්තාම දැන් ඇත්තට පුතේ මම ටියුෂන් පටන් ගත්තේ 2000 මට මතක මං ස්කූල පොමණ 2008 මං ටියුෂන් කරේ 2000 මට මතක 2012 න් කියලා ඉතින් අවුරුදු 4ක් මං ක්ලාස් කරේ නෑ එතකොට මට මතකයි 2012 පරණ අවුරුදුලා ඔය හැමදාම වගේ දැන් ඩබ්ලිව් ළමයි තමයි ඒතර මං ඩබ්ලිව් ඉස්සලම් කරේ ධර්මරාජ ප්‍රයිස් විදින මගේ ළමයිට प्राइस අතර ප්‍රයිස් කිවින් වල ප්‍රයිස් තුන මගේ ළමයිට ධර්මරාජෙත් ඒ ආපු වරුදුල ධර්මරාජ හිටිය ළමයිට එහෙම තමයි තිබුණේ මේ පුතාගේ ඊට කලින් තව ලම් පුතෙක් හිටියා දඹුල්ලේ ග්‍රාමසේව මහත්තයගේ පුතෙක් හිටියා නම් මතක නැහැ දැන් ගොඩක් කල්ලි ඒ ළමයි තමයි හැමදාම ප්‍රයිසස් ගත කර දැන් ඔයාලගේ අනිවාර්යෙන් එහෙම කියන්න ඕන ප්‍රතිපල නේද ඒතර තමයි අපිට සතුටක් දැනෙන්නේ නැතර නේද ළමයි කෝසෙ මම තමයි ප්‍රයිස් එක ගිහුවාම නේ ඒක සතුටක් දෙන ප්‍රයිස් කිවින් එකේ බැරි නෑ වලට පුළුවන් එන ඇතිනේ වෙලා අපි බලමු
මට මේකට උත්තර දෙන්න එහෙනම් පළවෙනියකට දිලන් දිලන් කියන්න බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ අහනවා D6ට උත්තර ලබා ගන්න D6 කෝෂට පිළිතුර ලබා ගන්න සමීකරණය මොකක්ද දෙන්නේ දිලන් සමානයි B6 ගුණ කිරීම C6 සමානයි B6 ගුණ කිරීම C6 නේ වෙරි ගුඩ් මේ බලන්න B6 තමයි මවුස් වල අයිටම් ප්‍රයිස් එක තියෙන්නේ. එහෙනම් B6 ගුණ කිරීමට දාන්න අපි හැමලම් තරුව. ක්වොන්ටිටි කියන්නේ C6. අනිවාර්ය මොන ලකුණද තියෙන්න ඕන පුතේ? සමාන ලකුණකින් පටන් ගන්නම ඕන. සමාන ලකුණ නැත්නම් මේ සමීකරණ ලකුණු දෙන්නේ නැහැ. ප්‍රශ්න අංකයට පස්සේ සමාන ලකුණු විතරයි වාර ලියන්න පුළුවන් වෙන කිසිම දෙයක් ලියන්න බෑ. ඒක හරියට උසන්න බලන්න. සමානයි B6 වැඩි කිරීම C6 ලිව්වයි මේ. ආයිටම් ප්‍රයිස් එක වැඩි කරනවා ක්වොන්ටිටි එකේ. එහෙනම් මේකට පළවෙනි ප්‍රශ්නේ උත්තරය ආන්නේ ලකුණු දෙකක් දාගන්න පුතේ. කාටද තේරෙන්නේ නැත්නම් කියන්න මේවා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ. බලමු අපි දෙවෙනි ප්‍රශ්නේ කරලා. දෙවෙනි ප්‍රශ්නේ මං අහන්නම් අමාශගේ. අමාශ කියන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ හිස්තැන් වල උත්තර අහන්න. මේ සමීකරණය භාවිත කරලා මේ අනික්කිය වල උත්තර ගන්න පියවර අහන්න. අමාශ संजना ඒ වලට මේ වලට D6 ඔව් D6 කෝෂයේ තෝරනවා B වලට පුතේ කොපි වෙරි ගුඩ් කොපි කරගන්න ඕන අපි C වලට D7 ඔව් D7 D10 කෝෂයේ තෝරනවා පේස්ට් වෙරි ගුඩ් පුතේ පේස්ට් විදාල ලබන හැබැයි ලකුණු පහ දෙන්නේ ඔක්කොම පිළිවෙලින් හරිනා එකක් හරි වැරදිලා ලකුණු බිඳුවයි. අයියේ මේක ප්‍රැක්ටිකල් යන පුතේ. ප්‍රැක්ටිකල් එක වල D6 නෙවෙයි නම් තේරුවේ උත්තර එන්නේ නැහැ. ඒක නිසා ඉස්ලාම D6 කෝෂය තෝරනවා. කොපි කර ගන්නවා සමීකරණය. ඊළඟට D7 ඉඳලා D10 දක්වා කෝෂ පරාසය තෝර ගන්නවා. අවසානයේ පේස්ට් විධානය ලබා දෙනවා. උත්තර ලියන්න ඕන පැහැදිලිව. ලකුණු පහම හම් වෙන්නේ විභාගෙදී ඔක්කොම අර අද කමන්නේ නැහැ මං ඉතින් අද දෙන්න ලකුණු ගන්න දෙන්න හැබැයි ඕල් වලදී මේ වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ඇහුවොත් එකක් හරි වැරදිලා ලකුණු බිඳ අද දෙන්න මං පව් කියලා කැලේකට දාගන්න මූසික සඳහා F5ට වට්ටම ලබා sorry වියදම ලබා ගන්න ෆයිනල් කෝස්ට් එක වෙන්නේ කොහොමද තුන්වෙනි එකට උත්තරේ මං අහන්නම් තුන්වෙනි මෙහි උත්තරේ ලියමු ඔක තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ මේ වට මහන ඒක මට කියන්න බලන්න මම ඉන්න අයගෙන් අහන්නුතේ netmi vijayaratna කියන පුතේ බලන්න netmi vijayaratna netmina netmina vijayaratna කියන පුතේ වෙන තුනට උත්තරේ සම D6 සමානයි D6 වෙකිරීම $E mark 6 D6 අඩු කිරීම D6 වැඩි කිරීම වැඩි කිරීම $6 very good හොඳ උත්තරේ ඒක තමයි හරිය මේ බලන්න කෝස්ට් එක මෙතන තියෙනවානේ අපි දුන් උදාහරණයක් කෝස්ට් එක රුපියල් 1000යි කිව්ව කියලා ඉතින් මම දන්නේ නෑ ඊට කියලා ඒකෙන් අඩු කරන්න ඕන 1000 වැඩි කිරීම කවුද 100/10 එතකොට මේ උදාහරණය මම උදාහරණ මේ කියන්නේ 900 එතකොට නේද එතකොට නේද අපිට අවසාන වේදම රුපියල් නේද මෙතන 100ක් නේ 100ක් ආව පස්සේ මේ කැපෙනම් 100ක් ආව පස්සේ 900යි කියලා අපි උත්තරේ එහෙනම් අනිවාර්යෙන් D6 අඩු කිරීම D6 වැඩි කිරීම $6 තමයි උත්තරේ යාළු උත්තරේ හරිය D6 අඩු කිරීම D6 වැඩි කිරීම $6 excuse me sir ඔක යන පුතේ සර් D6 වැඩි කිරීම $6 සර් වරහනක් දැම්මට කමන්නේ නැහනේ ආයි ප්‍රශ්නයක් නැහැ මේව දැම්මට කමක් නැහැ අත්‍යවශ්‍ය නැහැ දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ වරණ තිබුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ තව කකරි උත්තරයක් දානවා 190ක් බෙදලා කඩේ බලමු මේක D6 වැඩි කිරීම බෑ
ඒක වැරදි. වැරදි නේ නේද උත්තර? මොකද පුතේ මේ මේක පාවිච්චි කරන්න ඕන අපි දීලාන තියෙන මේ ප්‍රතිශතය. ඒක නොලිය ලිව්වොත් වැරදි. 90% ලියන්න එපා. නෑ එහෙම කොස්ට් කියලා සමීකරණ එහෙම කොහෙවත් නෑ පුතේ සමානයි කොස්ට් කියලා සමීකරණයක් ඇත්තේ නෑ එහෙම වැරදි ඒ වැරදි. එහෙම සමීකරණ නෑ පුතේ. අලුත් ඒ ඔයාලා මං හිතන්නේ ඒ දරුවා එක්සෙල් නිදාම නැතුව ඇති නේද කවුද අපි? ඕෂදී අපි එහෙම කොස්ට් කියලා එකක් කරාද කොහෙවත් මට මතක නෑ අපි එහෙම එකක් කරා කියලා. ඕෂදී ගමගේ. එහෙම ලියන්න බෑ පුතේ. නෑ 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 ඔන්න වැරදි. උන් ඔයාලා වරද්දනක. දැන් හිතන්න දැන් ළමයි කියනවා පුතේ මේන් මෙහෙමයි කියලා. දැන් හිතන්න දුන්න මම ඔයාලට කියලා දෙන එක උදාහරණයක්. දැන් හිතන්න මෙන්න මෙතන තිබුණ හිතන්න රුපියල් දැන් අපි උදාහරණයක් දුමු. මවුස් එකක් රුපියල් 600ක මවුස් දහරි කියන රුපියල් අපිට 6000යි යන්නේ නේද? එතකොට ඔයාලෙන් අහන්නේ ෆයිනල් කොස්ට් එකනේ මෙතන. ඔන්න බලන්න ෆයිනල් කොස්ට් එක අහන්න ඔයාලයි. දැන් ඔයාලා ලිව්වොත් මෙහෙම සමානයි ළමයි කියනවා D6 වැඩි කිරීම E ඩොලර් මාක් 6 නේද කියලා අහන්න. හරි බලමු. D6 කේ තියෙන 6000. වැඩි කිරීම 10 නේ පුතේ. බලමු හදලා කීයද උත්තර එන්නේ කියලා. රුපියල් 600යි යන වියදම. දැන් මවුස් එකකුත් 600යි. මවුස් 10ක් ගත්තාම වියදම රුපියල් 600ද වැරදි. මේ 600 කියන්නේ වට්ටම පුතේ. ඔක වැරදි. ඔහොම නෙමෙයි හදන්නේ. එහෙම ලිව්වොත් වැරදි තේරුණ නෙමෙයි වැරද්ද. ලියන්න ඕන පුතේ D6 තියෙනවා කවුද? 6000 6000න් අඩු කරන්න ඕන D6න් 10. 10 කියන්නේ කවුද? මෙන්න මෙයා. මේක පාවිච්චි කරලා කවුද? E ඩොලර් මාක් 6 යූස් කරන්නේ. එතකොට වෙන්නේ ගාන හද්ද වෙන්නේ D6 කියන්නේ 6000යි. 6000න් අඩු වෙනවා 6000 වැඩි කිරීම 10. එහෙනම් උත්තර එනවා 6000න් අඩු වෙනවා 100 කැපුණාම රුපියල් 600. ඇත්තම ෆයිනල් කෝස්ට් එක වෙන්නේ කීයද? 5400. තේරුණා නේද? මේකෙන් මේක අඩු වෙන්න නැත්තා වැරදි ඈ. ඩොලර් මාක් නැතරොත් වැරදි පුතේ. අනිවාර්යයෙන් කියලා වල ඉඳලා නැද්ද පුතේ එක්සෙල් කරද්දී මේ කෝෂයේ නියත කරේ නැත්නම් මොකද වෙන්නේ? පහළ නැදිදි වෙනස් වෙනවා. අනිවාර්යෙන් ඩොලරක තියෙන මේ කෝෂයේ නියත කරන්න ඕන. නැත්නම් ආයි බිඳුව එනවා. වැරදි. කෝෂයේ නියත කරේ නැත්නම් පහළ නැදිම මොකද වෙනවා? වෙනස් වෙනවා සමීකරණය. මං හිතන්නේ අලුතෙන් ආපු ළමයි වෙන්නද කියලා මං හිතනවා. ඒ අහන ප්‍රශ්න නේද? මොකද පුතේ අපි ඔය කරා. නියත කිරීම හිම කරා මේ රිවිෂන් එකේ ළඟදි කරා 11 අවසරෙදි. නියත කර නැත්නම් වැරදි මේක. මොකද වෙනස් නොවී තියා ගන්න ඕන සමීකරණ. මේක හරිය අදසන බලන්න මෙන්න මේ ෆයිනල් කෝස්ට් එකේ එවුලායි. එතන. අත උසන් මේ මගේ සමීකරණ අප වරහන ඇතුව හෝ නැතුව. වරහනක් අවශ්‍ය නැහැ. බලමු කී දෙනෙක් ඉන්නවද කියලා. මං හිතා පරණ අය කියලා හරියයි. ඔය අලුත් අය කියලා මට හිතෙන්නේ මේ වගේ ප්‍රශ්න ඩොලර් නැතුනොත් වැරදි. ඊට පස්සේ අතන දැර තියෙනවනේ මේ දෙන්න වැඩි කරොත් එන්නේ ඩිස්කවුන්ට් එක. ඩිස්කවුන්ට් එක අඩු කරන්න ඕන අපි ඈ. 24යි දින 118. අපෝ ඊය 118න් 24 දෙනාගෙන හරි ගියේ එක ශ්වේත වැරදිද? ශ්වේත ගම ඇතිගේ ජෙනුලි වැරදිද? ඔයාලගේ විහංග පතිරණ වැරදිද? පබසර හරි අපි වෙලාවෙන් අපි කරමු ඈ. ඊළඟ ප්‍රශ්නේ තේරුණා නේද ඔයාලට? අමන වැරදුනක කවන්න නැති. වියදම් වල එකතුව ලබා ගන්න අහන ඔයාලගෙන් උත්තරේ. එහෙනම් ඒකට මට කියන්න බලන්න සමාදි මොනවාකේ වියදම් වල එකතුව ලබා ගන්න සමීකරණය. පස්සේ ප්‍රශ්නේ සමානයි සම වරහණක් xy folder if සමානයි සම වරහන් ඇතුලේ කියන පුතේ කෝෂ පරාසය F6 colon F10 F කියන පුතේ F6 නේද? F6 colon F10 නේ. ඔව් හරි නේද පුතේ? මෙන්න මේක F6 නේ. F5 ඉඳලා F10 දක්වා සමානයි සම F6 F10. හරි නේද ඒ ටික? මේක තේරුණාද ඔයාලට? මෙහෙමයි ලියන්නේ ඈ. එහෙම නැතු වෙන්නේ කවුන්ට් අපි කොස්ට් කියලා එහෙම සිතියක් කරලා නැහැ මම දරුවේ කොස්ට් කියලා දාන්න මෙහෙම මම කරලම නැහැ මේක තියනවා දන්නේ නැහැ සමානයි කොස්ට් කියලා දාලා මම කර දැකලම නැහැ මේක තියනවා දන්නේ නැහැ මේ එක්සෙල් එක ෆන්ක්ෂන් දෙයක් ඈ මම නම් දන්නේ නැහැ මේක
තියෙනවද දන්නේ නැහැ ඉතින් ඈ අනික අපි සිලබස් එකේ එහෙම ඒවා නැහැ ඉතින් මම හිතන්නේ ඇදින වැරදි ලැවිලි ගැ කියන්නේ ලකුණු දා ගන්න මේ ලකුණු දෙන විදිය කියලා තියෙනවා 2යි මේකට 5යි 2යි 7යි 1යි 8යි 2යි 10යි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න ඔයාලා ඉක්මන इवरा तो सन्न पुते मे प्रश्न करला इवरा आया तो सन्न तुंगी प्रश्न मुदुकांग वाल पोदुना महान ने पुते है पुल के क्या ने एक आए पोदुना महान ने वाला के सदेश देशान प्रश्न उत्तर मुद्दा
वदन सेकसुम मृदुतांग देवनी एकट माइक्रोसॉफ्ट वर्ड लिब्रो ऑफिस राइटर राइटर चारिका सा आयवय वार्ता मुकद्द विद्युत पेतुरुम्पत मृदुगांग पेतुरुम्पत इरसे रूप हदला प्रेजेंटेशन ने कर मुकद्द विद्युत समर्पण मृदुगांग समर्पण विद्युत समर्पण है हम इति කියන්නේ समर्पण मृदुतांग पहा डेटाबेस ने नेता डीबीएमएस ने अभी और क्या डेटाबेस मैनेजमेंट सिस्टम वेरी गुड बल पढ़ना पीड़ित विद्यालय वार्षिक अध्यापन चारिता वाले याल बोलते हैं ना इधर आईटी सिस्टम टा काटे तो सुधारन कराने की लगी लगी माने चारिका और दें देवाप्यान लिपि हादला निर्माण करने में आपने दारु ट्रिप पे आकर महिमाएं के लिए ए मधुकांग कुल के तमाम वदन सेकसुम मधुकांग वाला धन्नती में वदन सेकसुम वाला तीनों बुते एक लिपि आप खादला हेमोटम यावन न पुलवा पहासु तुम मुकाद दे पहास वदन के ने किया न बाला मेल मर्च वेरी गुड मेल मर्च तपेल मुसुर एक डेटाबेस क्या एक मां लियूम मिनिसु दाह करने हार दाह ने दाह दार भी यावन पुलवा पहासु को देना वदन सेकसुम वाला मेल मर्च किला भी किया इधर ए वाके वदन सेकसुम वाला उदाहरण वदन सेकसुम मधुकांग के वर्ड प्रोसेसिंग सॉफ्टवेयर आप इंग्लिश वालिंग किया वर्ड की वो त्वर दिया वर्ड प्रोसेसिंग सॉफ्टवेयर मंकी ने पारित भाषण उत्तरे सिंगलिंग वादन सेकसुम मधुकांग एवेनी मधुकांग सदा उदाहरण माइक्रोसॉफ्ट ऑफिस वर्ड लिब्रे ऑफिस राइटर गूगल डॉक्स में होने का क्लियर ना बोलो तूना चारिका व संबंधिंग आय व्यय वार्ता व खदान दौरना गणने गिरी मुका देना विद्युत पैतरूम पर नेता इंग्लिश वाली स्प्रेडशीट किला लिया ना बोलूँगा स्प्रेडशीट सर जाते समुदाय मुझे कहाँ के पुलों आंधी से बै 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 आये बै हादर ने बै डेटाबेस लिंग आये बै गणने गिरी मार करने बै विद्युत पैतरूम पर ने गणने करा पियो एक्सेल किया ना एक्सेल ये बात हमारी विद्युत पैतरूम पर लाखों देखा है लाखों गाना डाल देना पेपर वाला दागा ना छाया रूप पाविच का प्रेजेंटेशन या कल का अनिवार्य विद्युत समर्पण नेता ई समर्पण की वत कमाने था इलेक्ट्रॉनिक प्रेजेंटेशन ने इनका प्रेजेंटेशन सॉफ्टवेयर समर्पण मधुकांग विद्युत समर्पण ई समर्पण ओने का कोलम पदुना मलियन पावर पॉइंट को त्वेर दिया मंगहाने कुलर के नाम हाने पदुना मलियन नो ना कुलर के को पदुना म वर्ड के अन्य बै कुलर के की तरह एंगल अपना पदुना मलिये बैन नो ना मैं कुलर के मधुकांग का पदुए की नाम हाने සහභාගී සිසුන් ගේ නම්බා විතර ඩේටාබේස් එකක් හදන්නම දත්ත අනිවාර්යයෙන් DBMS නේ දත්ත සමුදාය කළමනාකරණය කරන මුදුකාන් එමෙ නැත්තම් ඩේටාබේස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් නැත්තම් DBMS කිව්වත් ඇති ඩේටාබේස් කියලා නම් කියන්න එපා පුතේ DBMS හරි මුත්‍රේ එමෙ නැත්තම් ඩේටාබේස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් නැත්තම් දත්ත සමුදාය කළමනාකරණය කරන මුදුකාන් ඒක 10න් 10න් තියන අතසර බල अवंग वाला को बिधी लगी बुते वाले कशेरुंदू प्रोग्राम हरियाणा कुछ इकड़ना पौरुष हर हतरे हदंड बल अभी योजना करे पौरुष संगरण कुलावसर ඒකට හේතු පුතින් ඔයාලගේ වැරද්ද පුතින් ඔයාලා මට රට වහලා තිබුණ නිසා ස්කෝල් ගියේ නෑ ඔයාලට අවස්ථාවක් හම්බුන්නේ නෑ කැපී පෙනේ ඔක්කොම බලපානවා ඇති නේද ඔයාලගේ පෞරුෂයේ ලොකු හානියක් වෙලා තියෙනවා ඒක මට දැන් මේ පාසලෙත් පේනවා නේද 100 ගානකින් නේද අත උස්සන්නේ 10යි 12යි 10යි කියන්නේ 10යටයි පෞරුෂයේ විතර 90කට පෞරුෂයේ නෑ ප්‍රශ්නයක් නෙවෙයිද ඉතින් හිතන්න ඒක ලොකු ගැටලුවක් නේ හරි එහෙනම් කරන්න බලන්න මේ හතරෙන ප්‍රශ්න ඩේටාබේස් ප්‍රශ්නයක් තියෙන්නේ ඉක්කොට කරා එක්සෙස් මී සර් ඔක කියන්න පුතේ සර් උපලකියාන කියන්නේ මොනවද උපලකියාන උපලක්ද මේවා ශේෂ්ඨනේ පුතා
ශේෂ්ඨවට කියන තවත් නමක් තමයි උපලැකි මේ හරස් පේල වල රෙකෝඩර් නේ කියන්නේ රෙකෝඩර් වල කියන තවත් නමක් තමයි උපලැකි යාන උපලැකි කියන්නේ ශේෂ්ඨ නාමයන් උපලැකි යාන කියන්නේ මෙන්න මේ රෙකෝඩයක් රෙකෝඩයන් වලට තමයි අපි උපලැකි යානයන් කියන්නේ ශේෂ්ඨ වලට තමයි උපලැකි කියන්නේ ඉවරය තුස්සන්න පුතේ මේක කරලා හතර ඉවරය තුස්සන්න Thank you.
ඇති නේද පුතේ වෙලාව එනම් බලමු අපි මොකද අද මේක ලකුණු ගන්න ඕන අපි කොහොම හරි ඉවර කරන්න ඕන පේපර් එක මට එහෙනම් මේකට උත්තර දෙන්න බලන්න අත උසපෙන් අහන්න ඈ තව ඕනේද වෙලාව වෙලාව ඕනේ අය තුස්සන්න බලන්න මම මේ හතරණි එකද කරන්නේ හතරණි ප්‍රශ්න කිච්චර විතරද අද ඉන්නවනේ හතරණි ප්‍රශ්න මම කියන්නේ තවෙනි පහක් දෙන්න කරන්න අර කරන් කරන් වෙලා දෙන්න අපිට තව විනාඩි 45ක් තියෙනවනේ අවුල නැහැ කරන්
ඇති නේද පුතේ වෙලාව දැන්න බලමු නේද හරි එහෙනම් මම වෙලා ඒ නිසා මම කරන්නම් පුතේ දැන් ඈ නැත් අපිට ප්‍රශ්න ඉවර කරන්න බැරි වෙයි බලන්න මෙතන අහනවා වගු දෙකක් සඳහා ප්‍රාථමික යතුරු වගු වල නම් සමග ලිය දැන් බලන්නකො වගුවේ නම තමයි පොත් වගුවනේ මම කියන්නේ පොත් වගුව කවුද ප්‍රයිමරි කීයක ශිෂ්‍ය අංකය හරි දෙර නැත්නම් අහන්න පුතේ සෝරි ඒක ශිෂ්‍ය වගුවේ නෙවෙයි ශිෂ්‍ය වගුව සෝරි සෝරි ශිෂ්‍ය වගුවේ ශිෂ්‍ය අංකය මේ වචන එහාට මෙහාට ගිහිලා තියෙන පුතේ මේක මේ පොත් වගුව මෙතෙන් එන්න ඕනේ අකුර වෙනස් වෙලා තියෙන පොත් වගුවේ පොත් අංකය ශිෂ්‍ය වගුවේ පොත් අංකය නෙවෙයි ශිෂ්‍ය වගුවේ ශිෂ්‍ය අංකය මේක මෙහෙට එන්න ඕන පොත් වගුවේ පොත් අංකය ඒක හරියට අතුසන එක තේරෙන්නේ නැත්නම් කවුරු අහන්න ඒක තේරුම් නැත්නම් කවුරු හරි කියන්න ඒක හරියයි හරි නේද පොත් වගුවේ පොත් අංකය ශිෂ්‍ය වගුවේ ශිෂ්‍ය අංකය ලකුණු දෙකයි ආගන්තුක යතුරු කුමක්ද ආගන්තුක යතුරු කියන්නේ ඉස්සර අර්ථකථනය පැහැදිලි කර මොකද්ද වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි කියන අර්ථකථනය දිනවන ලකුණක් දෙක වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි කියන වචනේ ලියලා නම් ලකුණක් දෙන්න ඕන ආයෙත් මම කියන්නම් වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි ඒ අදහස ආවන ලකුණක් දෙන්න. උදාහරණයක් වගු ආශ්‍රයෙන් පාදන්න ඕන මොනවද? මේ දෙකෙන් එකක් ළුවරද? ශිෂ්‍ය වගුවේ ශිෂ්‍යාංකය ප්‍රාථමික යතුරක් වන අතර එය බහැර දීම් වගුවේ ආගන්තුක යතුරක්. මේ පැත්ත ප්‍රයිමරි කී, මේ පැත්ත ෆොරින්. එහෙම නැත්නම් එහෙම ලියන්න පුළුවන්. පොත් වගුවේ පොත් අංකය ප්‍රාථමික යතුරක් වන අතර එය බහැර දීම් වගුවේ ආගන්තුක යතුරක් වේ. මේ දෙකෙන් එකක් ලියවන හැටි දෙකම ලිව්වත් ප්‍රශ්න නැහැ ලකුණක් දෙක තේරුණාද වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආගන්තුක යතුරු භාවිත කරයි උදාහරණය තමයි ශිෂ්‍ය වගුවේ ශිෂ්‍යාංකය ප්‍රාථමික යතුරක් වන අතර එය බහැර දීම් වගුවේ ආගන්තුක යතුරක් වේ එහෙම නැත්නම් එහෙම ලියන්න පුළුවන් පොත් වගුවේ පොත් අංකයේ ප්‍රාථමික යතුරක් වන අතර එය බහැර දීම් වගුවේ ආගන්තුක යතුරක් වේ ලකුණු දෙක දෙන්නේ එහෙමයි. ගැටළු දෙන්න අහන්න පුතේ මයිකෝන් කරලා අහන්න මම මයිකෝන් ගන්න අවස්ථාව දීලා ඇත්තේ පුළුවන් ඈ. සංයුක්ත යතුරක් යන කුමක්ද? සංයුක්ත යතුරක් කියන්නේ ඉස්සලා අර්ථකථන ලියන්න. මොකද්ද? වගුවක රෙකෝඩයක් හඳුනා ගැනීම ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් භාවිත කරයි නම් එය සංයුක්ත යතුරක් වේ. ප්‍රාථමික යතුරු දෙකක් සංයෝජනයේ වී සෑදේකයේ තිබෙත් ternaryද? බෑ. සංයෝජනය කියන කිරුණ ලකුණු දෙන්න. ප්‍රාථමික යතුරු නෙවෙයි පුතේ බෑ. ප්‍රාථමික කියන්නේ එපා. ප්‍රාථමික යතුරු නෙවෙයි දැන් උදාහරණ මේක දිනේ ගන්නකොට දැන් අපි උදාහරණ මෙතනම බලමු. ඔන්න බලන්න අපි හිතුව මෙතන 111 විතර මෙතන 1000 තිබුණා. මෙතන සමහර 111 1000 තියෙන්න පුළුවන්. ඒතොර ඒක ඒ දෙකෙන් විතරක් හදා ගන්න බෑ අපිට සංයුක්ත යතුරු මේ එක මාගේ තියෙන්න පුළුවන් මේ වෙලාවට. එහෙම කියන්න එපා. මොකද මේක තමයි ශේෂ්ඨ කීපයක් සංයෝජනෙන් හදා ගන්නා යතුරු සංයුක්ත යතුරක් වේ. ශේෂ්ඨ කීපයක් නැත්තම් උපලැකි කීපයක් සංයෝජන නැත්තම් යතුරු කීපයක් සංයෝජනෙන් නිර්මාණය කර ගන්නා යතුරු සංයුක්ත යතුරක් වේ. එහෙම ලියන්න පුළුවන්. ශේෂ්ඨ කීපයක් එකතු කරලා හදා ගන්න යතුරටත් අපි කියනවා. එහෙම නැත්තම් උපලැකි කීපයක් එකතු කරලා නිර්මාණය කර ගන්න යතුරු කියන්න පුළුවන්. ප්‍රාථමික යතුරු කියලා කියන්න එපා. මොකද හේතුව එහෙනම් දැන් මේ 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 බහැර දීම් වගේ ශිෂ්‍යාංගයේ ප්‍රාථමික යතුරු නෙවෙයි. එයා කවුද එනම්? ආගන්තුක යතුරු. පොත් අංගයේ ප්‍රාථමිකද නැහැ. එයා ආගන්තුකයි. ඒතර ප්‍රයිමරි කියන්න බෑ ඇත්තටම කිච්චිරි. ශේෂ්ඨ කියලා කියන්නේ. ඒතර බේරෙන අපි නේ. ප්‍රයිමරි කියන්න බෑ මෙයා ෆොරින් කි. හැම වෙලම ආගන්තුක යතුරු කිව්වොත් ඒත් වැරදි. ඇයි? දැන් උදාහරණ බහැර දීම් දිනයක් අපිට ගන්න පුළුවන්. සමහරට විවිධ ඒවා ගන්නවා. නම වගේවත් ගන්න පුළුවන්. එහෙනම් ඒක නිසා අපි ප්‍රයිමරි ද ෆොරින් ද කියලා කියන්නේ පා සංයුක්ත තුරක් හදාගත්තී ශේෂ්ඨ කීපයක් එකතු කර නිර්මාණය කර ගන්නා යතුර සංයුක්ත ප්‍රාථමික යතුරක් වේ කියලා ලියවනම් නැත්නම් සංයුක්ත යතුරක් වේ තේරුණාද එහෙනම් තව ලියන්න පුළුවන් මෙහෙම
රෙකෝඩයක් හඳුනා ගැනීම සඳහා ශේෂ්ඨ කීපයක් භාවිත කරයි නම් එය සංයුක්ත යතුරක් ලෙස හැදින්වෙන්නේ. එහෙම ලියන්නේ. එහෙම නැබුද? කියනකොත්. සේතර මම වැරදි දාගන්න ඉච්චේකට. ඔව් වැරදි දානනේ. ප්‍රාථමික යතුරු දෙකක් එකතු වෙනකොත් වැරදි. උදාහරණේ ලියන්න මේකේ කවුද? හොඳම හොඳයි උදාහරණ මේ කියලා බහැරදීන් වගුවේ කවුද? ශිෂ්‍ය අංකය එකතු කිරීම කවුද? පොත් අංකය. දරු ශිෂ්‍ය අංකයයි පොත් අංකයයි ප්‍රයිමරි නෙමෙයි මේ වගුවේ. මේ වගුවේ ප්‍රයිමරි කියන්න බෑ යා. ශිෂ්‍ය අංකය එකතු කිරීම පොත් අංකය තව කවුරුර මේක බහැරදුන් දිනයක් දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒකත් වැරදි නෑ. බහැරදුන් දිනයක් තෝරන්න එකතු කරන්න පුළුවන්. මෙයක් ගන්න පුළුවන් නෑ නේද? සා මේ දෙක විතර තිබ්බනම් ඇති මට. කවුරු මේක ලිව්වා කියලා වැරදි නෑ නේද? සංයුක්ත යතුරක් කියන්නේ ශේෂ්ඨ දෙකක් හෝ කීපයක් එකතු කරලා නිර්මාණය කරගන්න යතුරු. උදාහරණය තමයි මේ බහැර දීම් වගේ කවුද? ශිෂ්‍ය අංකය එකතු කිරීම පොත් අංකය. දැන් හේතුව ශිෂ්‍ය අංකය විතරක් පුතේ ප්‍රයිමරි කරන්න බෑනේ මේ. ඩුප්ලිකේට් වෙනවා. පොත් අංකය විතරක් බෑනේ අනුපිටපත් වෙනවා. අනුපිටපත් වෙච්ච එකක් ප්‍රයිමරි කරන්න බෑ. ඒකයි අපි මේ දෙනම එක්කෙනෙක් විතර ගත්තේ. ඒතකොට රෙකෝඩයක් වින්තර හඳුන ගන්න අපිට පුළුවන්. ලකුණු දෙකයි ඈ. වගු තුනක් වෙනුණ තනි වගුවක් භාවිත කරලා වෙන්නේ මොකද්ද? දත්ත අනුපිටපත් වීම. ඒ වචනේ ඉවර ලකුණක් දෙන්න. අවාසිය තමයි දත්ත අනුපිටපත් වීම. ඒක විස්තර කරන කරුණු තුනක්වත් ලියන්න මොනවද ඒවා? දත්ත සෙවීම අපහසු. යාවත් කාලීන කිරීම අපහසු. ගබඩා කිරීමට ගොඩක් ඉඩ අවශ්‍ය කරනවා. වගු අතර සම්බන්ධතා ගොඩනගන්න අමාරු. දත්ත වගු අතර සංගතභාවයේ නැති වෙන. නේද? දත්ත යාවත් කාලීන කිරීම අපහසුයි. දත්ත සෙවීම අපහසුයි. ගබඩා කිරීම ගොඩක් ඉඩ අවශ්‍ය කරනවා. වගු අතර සම්බන්ධතා ගොඩනගන්න අමාරු. මෙන්න මේව ලියන ලකුණු තව එකක් දෙන්න. අනුපිටපත් වීම කියවට එකයි. උදාහරණ දෙකක්වත් අඩුම ලියන්න. අවාසි දෙකක්වත් ලියුවොත් තවත් ලකුණක් දෙන්න. දශම පහ ගන්න. Excuse me sir. ඔව් කියන්නකෝ. සර් ඒක නිසා මේ දත්ත සමුදාය සඳහා තනි වගුවක් භාවිත කළොත් ඒ දත්ත අනුපිටපත් විය හැක. එනම් දත්තේ නැවත නැවත ස්ථාපිත වේ. ඒ දත්ත සමුදායට හානි කරවේ. එම තත්ත්වයේ වැළැක්වීමට තනි වගුවක් වෙනුවට දත්ත සමුදාය සඳහා වගු තුනක් භාවිතය කියලා තිබ සම්පූර්ණ ලක්ෂණ දෙන්න පුළුවන් සර්. ඈ. එතකොට එක ලකුණක් හම්බ වෙනවා අනුපිටපත් වීම ගැන විතරයි කියන්නේ. එතකොට අවාසි ලියලා නැහැ. මේ අවාසි ලියන්න කියලා. විස්තර කරන්න අවාසි. එතකොට අනිවාර්යෙන් ඔයාලා අවාසි සඳහා අර අර දුර්වලතා ලියන්න මොකක්ද? අනුපිටපත් වීම විතර වටින් වටින් ආපහු කරන නොකියුම් කියන විතරයි. අනුපිටපත් වීම කියන්නේ දත්ත තනි වගුවක් බාහිර දවස ගබඩා වෙන එක තමයි. ඔයා ඒකම තමයි නැවතලා තියෙන්නේ. ඉතින් අවාසි කියන මොනවද අවාසි? දත්ත සෙවීම අපහසුයි. යාවත් කාලේ කිරීම අපහසුයි. ගබඩා කරන්න ගොඩක් ඉඩ අවශ්‍ය කරනවා නේ. අන්නේ ඒ කාරණා සංගතභාවයේ නැති වෙනවා. ඒ කරුණු දෙකක් ලියුවොත් තවත් දශම පහකයි ලකුණක් දෙයි. අනුපිටපත් වීම ලකුණයි අර කාරණා දෙකට දශම පහකයි ලකුණු දෙකයි. ගිහාන් විසින් 2015 11 එක තාස නැවත පොත නැවත බාර දුන්නා. බාර දුන්නා නම් වෙනස් වෙන වගු මොනවාද? බාර දුන්නොත් පුතේ වෙන්නේ ගලිවගේ පොතක් මේ වගු වල තියෙනවනේ. වෙනස් වෙන්නේ බහැර දීම් වගුව විතරයි. මොනවද වෙනස් වෙන රෙකෝඩ් එහෙනම් බලමු. මොකද ටාසන් කියන පොතනේ. ටාසන් පොත. ටාසන් කියන්නේ අංකේ බලමු. ටාසන් කියන්නේ 1000නේ. 1000 කියන පොත. පොත් අංකේ ටාසන්නේ කවුද බාර දෙන්නේ? ගලිව ගිහාන්. ගිහාන් ගිහාන් අංකේ බලමු. ගිහාන් කියන්නේ කවුද? 114. 114. පොත මොකද්ද? 1000. ඔබ බලන්න මම ඒකනේ කිව්වේ ශිෂ්‍ය අංකය පොත් අංකය විතරක් ගන්න එපා කියලා. ඇයි දැන් මේ බලන්න ආපහු මේ එකමගේ ආපහු තියනව නේද? මේ බලන්න මේ දෙන්න විතරක් ගත්තොත් ඩුප්ලිකේට් නෙමෙයි ආපහු. ඒකයි මං කිව්වේ ගන්න කියලා දිනයක්. මත මං කිව්වා දිනයක් ගන්න කියලා. 1 1 4 ආපහු මේන් 1000 වයි. එකමගේ ඩුප් මේ දෙන්න විතරක් ගත්තොත් විතර වැරදි. ඇයි? ශිෂ්‍ය අංකය පොත් අංකය ආපහු ඩුප්ලිකේට් නෝ මේ. ඒක නිසා බැහැර දුන් දිනයක් ගන්න. දිනේ වෙනස් නේ. කවද්ද මෙයා මේ ආපහු බාර දෙන්නේ? නේ මේ දින එළියට දුන්න දිනේ ඈ බාර දුන්න දිනේ නෙවෙයි. එතකොට මේ දිනේ මොකද්ද? දිනේ මේකමයි නේ. දැන් දිනේ මේකමනේ. දැන් මේ බාර දුන්නද නැහනේ. එතකොට දැන් මෙතන මොකද වෙන්නේ? මේක බාර දුන්නයින් පස්සේ මොකද? දිනේ මේ බැහැර දුන් දිනේ තියන්නේ. බාර දුන් දිනේ නෙවෙයි. බැහැර දුන් දිනේ වෙනස් වෙනවද? නැහැ. මොකද වෙන්නේ? 2015 10යි 20ම තමයි. මොකද වෙන්නේ? මේක ට්‍රූ වෙනවනේ. ට්‍රූ වෙනවා. තේරුණාද ඒක? එතකොට බැහැර දුන් දිනේ වෙනස් වෙන්නේ නැහැ පුතේ.
බැහැර තුන් දිනේ ඒකම තමයි බාර තුන් දිනේ යන්නේ මේක ඔතන තියෙන්නේ නේද දැන් පොතක් බාර දෙද්දී එළියට ගිමිච්ච දිනේ වෙනස් වෙන්නේ නැහැ මේ දිනේ විදිහට අතන මෙතන එන මේක ට්‍රූ වෙන එක වෙන්නේ මේක ෆෝල්ස් එක අයින් වෙලා ට්‍රූ වෙනවා ඕක තමයි අතන ඩේටාබේස් එකේ වෙන්නේ මං ආපහු රෙකෝඩේ වැන්ද රෙකෝඩේ වදින්න එපැයි 1 1 4 1000 බැහැර තුන් දිනේ වෙනස් වෙන්නේ නැහැ බාර දුන්නද කියන එකේ ෆෝල්ස් අයින් වෙලා ට්‍රූ වෙනවා ඒක හරියට උසන්න බලන්න එහෙම ලිව්වයි අර ටික වෙනස් වෙන්නේ නැහැ මේ වැලියුස් ටික වෙනස් වෙන්නේ නැහැ බුදු වෙනස් වෙන්නේ මේක ෆෝල්ස් එක ට්‍රූ වෙනවා රෙකෝඩේ වදින්න ඕන බැහැර දින් වගුවේ නම ලියන්න බැහැර දින් වගුව බැහැර දුන් දිනේ වෙනස් වෙන්නේ නැහැ බුදු ඒක හැම තමයි තේරුණාද ඒක ඒක හරිනම් වගුවේ නමට ලකුණයි රෙකෝඩේට ලකුණයි ලකුණු දෙකක් දෙන්න වගුවේ නමට ලකුණයි රෙකෝඩේට ලකුණයි ලකුණු දෙකක් දෙන්න දැන් 10 න් කීර කියලා දාගන්න ඔයා ප්‍රශ්න දිනනම් අහන්න පුළුවන් පුතේ ඈ ප්‍රශ්න දිනනම් අහන්න හරි එහෙනම් පස්සේ ප්‍රශ්න කරන්න බලන්න ඉක්මනටම කරමු ඉක්මනට කරමු විනාඩි 10ක් දෙන්න ඈ ඒක ලේසි
නේද පුතේ වෙලාව ස්ථානීය ප්‍රදේශ ජාල ඉංග්‍රීසි වලින් කියනවා local area network ජාලය ඇතුලේ තියෙන කෙනෙක් අහන්නේ මේ ආයතනයේ එක් ආයතනයක් ඇතුලේ ශාඛාවක් ඇතුලේ තියෙන්නේ මොකක්ද local area network එක නැත්නම් සිංහලෙන් ස්ථානීය ප්‍රදේශ ජාල ලකුණු දෙකයි එම ආයතනයේ ලංකා පුරාම ව්‍යාප්ත ජාලය මොකක්ද අනිවාර්යෙන් wide area network නැත්නම් පුළුල් ප්‍රදේශ ජාල වෑන් එකක් නේද ඈතර ව්‍යාප්ත නම් වෑන් එකක් නගරේට වගේ නම් මෑන් එකක් ගොඩනැගිල්ලක් නම් ලෑන් එකක් රැහන් රහිතව Wi-Fi බතුවන ගැටලුවක් ලියන්න මොකක්ද එකක් තමයි Wi-Fi වලින් ආරක්ෂාව අඩු අනවසර ප්‍රවේශය සිදු වෙන්න පුළුවන් එක අවස්ථ අනික තමයි මේ බාධාවත් නැති වෙන්න පුළුවන් මොකද හේතුව බිත්ති වගේ දේවල් නිසා බාධාවල් ඇති වෙනවනේ එකක් තමයි අනවසර ප්‍රවේශය සිදු වෙන්න පුළුවන් ආරක්ෂාව අඩු අනික තමයි බාධාවන් ජාල බිඳ වැටි නැත්නම් බාධාවත් ඇති වෙන තැන ඉඩකඩ වැඩි අපි සමහර දැන් සාලේ දින Wi-Fi එක කුස්සියන වදින්නේ නැහැ ඇයි හේතුව අර බිත්ති නිසා ඒකේ වේව් එක තරංගයක් නැනේ ඒ තරංග බිඳ වැටීම් සිදු වෙන්න පුළුවන් ඒ අදහස වන හරිය තරංග බිඳ වැටීම් සිදු වෙන්න පුළුවන් අහන්න පුතේ සර් ඇතැම් අවස්ථාවල නිසපරිදි සංඥා නොලැබීම කියලා තිබ්බත් හරිද ඔව් ඒත් හරි සංඥා නොලැබීම සංඥාවල දුර්වලතා එහෙම නේද සංඥාවන් සඳහා බාධා පැමිණි ुगल STP UTP කිව්වත් ප්‍රශ්නයක් නැහැ දෙකෙන් එකක් නැත්තම් ඇඹරුණු කම්බි යුගල නැත්තම් වැසුණු ඇඹරුණු හෝ නොවැසුණු ඇඹරුණු හෝ කොමාරි එන්න ඕන ට්විස්ටඩ් පෙයා වය කියන එක ලියෙන්න ඕන ඇඹරුණු කම්බි යුගල වලින් තමයි පුතේ අපි පරිගණක ජාලයක් අභ්‍යන්තරේ නෙට්වර්ක් කරන වයර්ඩ් නෙට්වර්ක් එකක් ගන්නවා ඔවුන්ගේ ආයතන ඇතුළ පදින පරිගණක ජාලයේ උනේ භාවිතය සුසුම නියම නොවන මාධ්‍ය මොකද්ද ගුවන් විදුලි තරන්නේ ලියන්න එපා Wi-Fi ගුවන් විදුලි තරංග මේක නියම මාධ්‍ය ඇඹුරු කම්බි යුගල මෙතනනේ පුතා ගුවන් විදුලි තරංග 10න් කිරි කියලා දාන්න හරි ලේසි ප්‍රශ්නයක් ඈ 10න් 10 ගත්ත දරුව අත උස්සන්න බලන්න ලේසි ප්‍රශ්නයක් ලේසි නැද්ද ඒක ඉතාලම ලේසි ප්‍රශ්නයක් හරි නේද ප්‍රශ්න දෙන අහන්න පුතේ මයික් ඔන් කරලා අහන්න ගැටු තියෙනවා තේරුම් නැත්තම් කියන්න එහෙනම් 6 ඉක්මනට කරන්න බලන්න හයිනි ප්‍රශ්න විනාඩි 10ක් දෙන්න අපි මේ ප්‍රශ්න ඉවර කරමු පුතේ අපි 8යි 5 වෙනකන් හරි කරලා ඉවර කරමු ඉක්මන ලියන්න එක සතාව වෙලා පොඩ්ඩක් විදින්න අපිට විනාඩි 20යි තව තියෙන්නේ तो के दौरे अलग ही ने वो टेकने में करने हाँ वो मार देना मैं क्या दौर टू आ को व्यूर्टरंग अभी एक का बने द
දොරටුව විවෘත නම් එක කියලා ගන්න පුතේ දොරටුව වැහිලා නම් බිංදුව කියලා ගමු නේද එහෙම ගමු එතකොට අනුතුරු සංඥා නිකුත් වෙනවා නම් එක කියලා ගමු සංඥාව නිකුත් වෙන්නේ නැත්නම් බිංදුව කියලා ගමු ඈ එතකොට එකම උත්තරය කියලා නැත්නම් විවිධ උත්තරේ ඉතින් දීලා නැහැ නේම සෝරි ඈ අමතක වෙලා දොරක් ඇරිලා දොර විවෘත නම් එකයි කියලා ගන්න වැසී නම් බිංදුවයි කියලා ගන්න සංඥාව නිකුත් වීම එක කියලා ගන්න නිකුත් වෙන්නේ නැත්නම් බිංදුවයි කියලා ගන්න දෙවණීගේ ලොජික් ගේට් එක නම් ලියන්නේ නැහැ නේ. මම අඳින්න විතරයි තියෙන්නේ. IT වල මුත එහෙම වෙනස් වෙලා නැහැ. මේ පොඩි පොඩි කැරේ අඩුයි කියනවා. නමුත් අපි ඔක්කොම කරමු. එහෙම අඩු කරලා වැඩක් නැහැ නේ අපිට නේද? අපිට දැන් අපි ඔන්ලයින් කරද්දී අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපිට වෙලාව වැඩිපුරක් තිබුණානේ. ඒක ගැටලුවක් නැහැ ඒක නිසා. අපි සම්පූර්ණ කරමු. සිලබස් එක අපි කරමු අඩු කරන්න ඕනේ නැහැ. අනික වලට මේක වාසියේ නිරලවලදිත් වාසියක් වෙනවා අනික වලගේ බුද්ධිය සංවර්ධන උදායි IT වගේ විශේෂකනේ මේ තර්ක තර්කලයක් කියනවා කියන්නේ ඒක තර්කානුකූලයි ඔක්කොම කරමු අපි පහේ පහට බෑ මේක අහන්න පුතේ පහේ පහ අහන්නේ නියම නොවන මාධ්‍යයේ නියම නොවන මාධ්‍ය තමයි ගුවන් විදුලි තරංග. පහේ පහට එහෙම උත්තරයක් ලියන්න බෑ නේද? පහේ පහට. පහේ අහනවා තුන වෙන්නද? පහේ තුන වෙන්නද? පහේ තුනට. රැහැන් රහිතව ගැටලුවක්. විදුලිය බිඳ වැටි වුණාම පුතේ අරකට ඩවුන් නේ ස්විච් එක වැඩ කරන්නේ නැහැ. මේකේ Wi-Fi වලම වාසියයි. විදුලිය බිඳ වැටෙන කොහොමවත් පරිගණක කොන්නේ නැහැ නේ පුතේ. එතනින් එහාට network එක මොකුත් වැඩ කරන්නේ නැහැ. ඒක සෑම ගන්න බෑ. තව ඒක පොඩි වාසියක් නෑ ඒ. router එක battery එක UPS එකේ වැඩ කරන්න පුළුවන් විදුලිය බිඳ වැටෙන සාමාන්‍ය down වෙන්නේ නැහැ. ටිකක් වෙලා තියාගත්ත දැන් wired වලට wired එකට switch එක ලොකු current එකක් ගන්න. router එක මොන හරි කරගත්ත. නේ? ඒක සෑම වැඩි දෙයක් ගන්න බෑ. තියෙනවනේ පුතේ දොර විවෘත නම් එකයි කියලා ගන්න වැහිලා නම් බිංදුවයි කියලා ගන්න නැත්නම් විවිධ උත්තරේ වලගේ ඇයි ගන්න විදිහ වෙනස් නැහැ දොර ඇරිලා නම් එකයි වැහිලා නම් බිංදුවයි කියලා ගන්න ඒක ඉවරයි තුසන පුතේ කටේ සීග්‍රෙන් අඩු වෙනවනේ බලන්න 130 කාල කියලා දැන් 97යි මගේ වැරද්දක් නෙවෙයි ඈ පැය තුන ඉතින් ඉන්න ඕනේ පේපර් එකක් කරන්න බැහැ නැත්නම් පැය දෙකකට අපිට ඔය වෙන පන්ති නිසා අයින් වෙනවත් නෙවෙයි පුතේ. පැය 3ක් එක දිගට ඉන්න බෑ ළමයි. ඒකයි හේතුව. පැය 3ක් ඉඳන් ඉන්න පුළුවන් නේද? 5 8 අනික නිකන් නෙවෙයි අපි ප්‍රශ්නේ කරන්නේ තියරික් නෙවෙයි. ඉතින් තියර නම් පැය 3ක් බෝරින් කියමුකෝ. මේ ප්‍රශ්න ඔයාලා ලියනකොට ඔයාලට බෝරින් වෙන්නේ නැහැ නේ. ඒක ලියන්න එපා. ඒ කියන්නේ ඔය මේ අපි අපු පොඩි ළමයි පැය 4 5 තියෙන පන්ති ශිෂ්‍යත් අපි. ඔයාලා 11 නේද? පැය 3 කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. අනික ගෙදර ඉන්නේ පුතුවල වාඩිලා ඉන්නේ සැපට ඉන්නවනේ. ඔය වැරදිදී මම හැමදාම කියනවා වගේ ඔයාලගේ දෙමව්පියන් දෙමව්පියෝ බැලුවා නම් මේ ලයිට් පැය තුනේ පස්සේ දැන් අයින් උනේ අයියේ කියලා එවුවා නම් හරි නේද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ක්ලාස් නිසා අයින් වෙනවා වෙන්න බෑ පුතේ. වෙන පන්තියක් පටන් ගන්නවා කියලා මම හිතන්නේ එහෙමත් අය ඉන්න පුළුවා කීප දෙනෙක්. බහුතරයක් එහෙම නෙවෙයි.
इवरा उत्साह बुद्धे तो विलाव ओना इन उत्साह बल विलाव ओने आए नैने देना कर सत्यता आदान देखा ही नहीं दे ए सहा बी की वो इनपुट्स देखा ही ओके विन में output එක මම f කියලා ගන්නම්. පෙළ එහෙනම් 4යි යන්නේ ඔගේ ආදාන දෙකක් නිසා. බිංදු 2යි 1 2යි 0.1යි 0.1යි. දොරටු දෙකක් එකක් හෝ විවෘත නම් output එකයි නම් එකක් හරි විවෘත නම් output එකයි නේ මෙන්න මේක තමයි පරිපතේ. සත්‍යතාව වගව හරිනම් දෙන්න ලකුණු ගන්න මන් දීලා නැද්ද? දීලා නැහැ නේ. අපි ලකුණු දෙකක් දෙමු. excuse me sir. ඔක කියන්න ඕනේ. සර් f වෙනුවට සර් a ධන b කියලා තිබ්බත් ඇරෙයිද ආය ගැටලුවක් නැහැ a ධන b ලිවත් ප්‍රශ්නයක් නැහැ ඒ අකුරු ගැටලුවක් නැහැ ඕන f අකුරම ඕන නැහැ ඕන අකුරක් දාන්න ඔයාලා q අකුර දැම්මත් ප්‍රශ්නයක් නැහැ නැත්නම් a ධන b කිව්වත් ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙකක් දෙන වගුව හරිනම් ద్వාරය තමයි or නේ නම නෙවෙයි ලියන්න අදින්න කියලා තියෙන ඔයාලට a b අරගෙන or ద్వාරය අදින්න ඕනවල මෙහෙම ඕකනේ ద్వාරය A ධන B කිව්වත් කමන්නේ නැත්නම් F කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. තවත් ලකුණු දෙකක් දෙ. මෙන්න මේ අෂ්ටමේ සංඛ්‍යාවට පරි 10 පාදයේ සංඛ්‍යාව 53 කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් 8ට හරවද්දී 8ෙන් බෙදන්න ඕනේ. 8 වරක් 6 48යි. ඉතිරි මං හිතන්නේ 5යි නේ.
හයයි පහ පාදයේ අට මේකට උත්තරේ හයයි පහ පාදයේ අට ඊට පස්සේ AB පාදයේ 16 ඉස්සලාම දිවීමේ කරා 8යි 2යි 10යි 1යි 11යි 8යි 2යි 10යි ඔය සංඛ්‍යා දැන් මොකද කරන්න අපි 3ෙන් 3ට වෙන් කරා 2යි 5යි 3යි එහෙනම් උත්තරේ 2යි 5යි 3යි පාදයේ අට නේද परीपते එතකොට ABC කොහොම පැත්තට හරි ගන්න පැත්ත මට ප්‍රශ්නයක් නැහැ උඩින් ඉඳලා පහළට හරි හරහට හරි කමක් නැහැ ඉස්සෙල්ලාම ගුණ කරන්න ඕන උඩයට මාරවට කමක් නැහැ BC ගුණ කිරීමක් තියෙන පුතේ AND එකක් එහෙනම් BC එකක් කරා යනවා පස්සේ ඒකට A එකක් එකතු වෙනවා දැන් එකතු වෙනවා කියන ద్వාරය කවුද A ద్వාරය එකතු වෙන OR එකක් නේ A ධන BC දැන් ඔයාලා මේ පරිපථයේදී ඒක උඩින් ඇවිල්ලා BC පරිපථය යට આવන ප්‍රශ්නයක් නැහැ ඒක ගැටු නෙවෙයි. පස්සේ කොහමද ගුණ කිරීමක්? එහෙනම් A ගෙන් අර මොකක්ද යන්න ඕන? AND එකක් කරහා යන්න ඕන ගුණ කිරීමක් එනේ AND එකක් කරහා යන්න. දැන් කවුරු හරි මේ පරිපථයේ උඩට ඇවිල්ලා මේවා යටින් ඇන්දලා AND ප්‍රශ්නෙන් හැබැයි පරිපථය දෙනු මේ විදිහට BC A දන BC A පරිපථයේ සංකේතය නිවැරදි නු උඩයට මාරවට ප්‍රශ්නයක් නැහැ කියලා මම මේ කියන්නේ. හරිනම් ලකුණු දෙකක් දාගන්න. තේරුණාද ඒක? මේක හරියට උසන බලන්න අහන්න පුතේ සර් දෙවණියකේ ලොජික් ගේට් එකේ මේ අවුට්පුට් එක ලියා තිබ්බ නැත්නම් වැරදිද ලකුණක් කඩන පුතේ පරිපථයේ අවුට්පුට් ලියලා නැත්තම් මේ අන්තිමේ ලියනන පරිපථය මේ එකක හරි අවුට්පුට් එක මේකෙත් ලියනන ඔයාලා අවුට්පුට් එක කවුද A වාරයක් A දන BC පරිපථයේ අවුට්පුට් ලියලා නැත්තම් ලකුණක් කඩු කරන්න එකක හරි ලියලා නැත්තම් ලකුණක් කඩු කරන්න ලකුණක් කඩු වෙලා තේරුණා නේද පුතේ ඒක හරි මේ 7 8 මේ මේ මේකේ මම උත්තර ටික මම කියන්නම් එකවර ලියන්න එපා දැන් ප්‍රශ්න 5යි අපි කරන්නේ ඉතින් මම කියන්නම් මොකද්ද මේ උත්කේජනේ කියන්නේ කියලා පැහැදිලි කරනවා ඔයාලට තව කරලා නැහැ මම හිතන්නේ මම අපි දුම් ඔරිජිනල් පණිවිඩය මේක කියලා I am hungry පොකේද පණිවිඩේ ඔරිජිනල් පණිවිඩය අපි මිනිස්සයාට කියවන්න බැරි තත්තර තොරතුරු සම්ප්‍රේෂණදී පාවිච්චි කරනවා කේතකම වල මේ පණිවිඩය අපි මේ විදිහට පරිවර්තනය කරනවා අපි තුම ඇට් වලට 1 2 3 වෙන්න පුළුවන් මම දන්නේ A B C D වගේ මේ කියවන්න බැරි පත්‍ර පත් කරනවා දත්වල ආරක්ෂාව මේ විදිහට පුතේ පණිවිඩයක් මිනිසාට කියවිය නොහැකි තත්ත්වයට පත් කරනවා අපි කියනවා මේකට গুপ্ত කේද නැත්නම් එන්ක්‍රිප්ට් කරනවා කියලා අපි කියන්නේ එන්ක්‍රිප්ෂන් গুপ্ত කේතනේ කියලා කියන්නේ නැවත හම්මුණ කෙනාට හම්මුණාම එයා ඒ පණිවිඩය ආපහු හරව ගන්න තමන්ට ගැළපෙන I am hungry මේක ආපහු තේරුම් ගන්න පුළුවන් මේකට අපි මේ පණිඩ ආපහු පරිවර්තනය කරනවා විකේතනය නැත්තම් අපි නෝ ඩිකෝඩ් කරනවා එන්ක්‍රිප්ට් කරනවා ඩිකෝඩ් කරනවා එහෙනම් පණිවිඩයක් මිනිසාට කියවිය නොහැකි පාත්‍රයට පත් කරනවා කියනවා গুপ্ত කේජ නැත්තම් ඩේටා එන්ක්‍රිප්ෂන් කියලා අපි කියනවා නැවත ඒක කියවිය හැකි තත්ත්වයට පත් කරනවා අපි කියනවා ඩිකෝඩ් නැත්තම් විකේතනය කියලා අපි කියනවා තේරුණාද එහෙනම් গুপ্ত කේතනය කියන්නේ පණිවිඩයක් නැත්තම් තොරතුරක් නැත්තම් දත්තයක් මිනිසාට කියවිය නොහැකි තත්ත්වයට පත් කිරීමට গুপ্ত කේතනය කියලා කියන එක හේතුව තමයි ආරක්ෂාව සඳහා තේරුණාද මේක ගොඩක් අපි පාවිච්චි කරන ඩේටාබේස් වල පාවිච්චි කරනවා ඒ වගේම කමියුනිකේෂන් වලදී යූස් කරන සංනිවේදින් පාවිච්චි කරන ඩේටාබේස් වල ගොඩක් පාවිච්චි කරනවා දත්ත මිනිසාට කියවිය නොහැකි කේත බවට පරිවර්තනය গুপ্ত කේතනයේ නම් වේ গুপ্ত කේතන නම විතර ඩේටා එන්ක්‍රිප්ෂන් දෙවෙනි එක බලන්න ගිනි පවුරු මොකද ගිනි පවුරකින් කරන්නේ ගිනි පවුරු මගින් පරිගණක ජාල හරහා අනවසර ප්‍රවේශයේ වළක්වයි ගිනි පවුරකින් පරිගණක ජාල හරහා අනවසර ප්‍රවේශයේ වළක්වයි මෙය දෘඩාංග සහ මෘදුකාංග වශයෙන් පවතී මේක හાર્ඩ්වෙයාර් ඇන්ඩ් සොෆ්ට්වෙයාර් වශයෙන් කියලා එමෙ ඒ අදහස ආවනම් හරියයි ලියලා නම් කරෝ ලකුණු දෙකක් දාන්න ගිනි පවුරු දෘඩාංග සහ මෘදුකාංග වශයෙන් පවතී බලන්න ටෙලිවේදකම කියන්නේ රෝගියෝගේ සෞඛ්‍ය රට වැඩි දියුණු කිරීමට වෛද්‍ය සේවා වෘත්තිකේ දුරස්ථව ICT භාවිත කිරීම ටෙලිවේදකම නම් රෝගියෝගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්
තොරතුරු තාක්ෂණයේ දුරස්ථව භාවිත කරන අපි ඒවට කියනවා ටෙලි වෙදකම කියලා. කවුද කරන්න ඕන සෞඛ්‍ය සේවා වෘත්තිකය? කොහොමද කරන්න ඕන දුරස්ථව මොනව භාවිත කරලාද? ICT භාවිතය. එහෙනම් වෛද්‍ය සේවා වෘත්තිකය රෝගියෝගේ සෞඛ්‍ය රටාව වැඩි දියුණු කරන දුරස්ථව ICT පාවිච්චි කරනවා. මේවට කියනවා ටෙලි වෙදකම කියලා. අනිවාර්යයෙන් වෛද්‍ය සේවා වෘත්තිකය විතරයි ටෙලි වෙදකම කරන්න පුළුවන් අපිට කරන්න බෑ පුතේ ඈ. අදහස වලට දාන්න මේ මේවනම් කරා අපි ටෙලි වෙදකම කලින් කරලා තියෙන පළවෙනි පාඩම් වල කරේ. අංකිත බෙදීම්. දැන් පුතේ හොඳම උදාහරණ මෙන්න මේ දවස්වල මේ කොවිඩ් ප්‍රශ්නේ. සමහර ළමයිට ඔය ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අයට මෙයාලට පුළුවන් අම්මෝ ඉතින් හැම වෙලාවෙම ඔන්ලයින්. මේ සමහර අයට බැ. මෙයා ඔෆ්ලයින්. ඔන්ලයින් මෙයාලා ඔෆ්ලයින්. ඒකට හේතුව තමයි අංකිත බෙදීම්. තොරතුරු තාක්ෂණය භාවිත කිරීමට අවස්ථාව තියන අය සහ අවස්ථාව නැති අතර තාක්ෂණික පරතරයක් ඇතිවෙනවා, ගැප් එකක් ඇතිවෙනවා, ඩිස්ටන්ස් එකක් ඇතිවෙනවා. අපි ඕකට කියනවා අංකිත බෙදීම කියලා. ඒකට හේතු ගොඩක් ඉන්නවා. සමහර දුගී භාවය වෙන්න පුළුවන්. සමහර සාක්ෂරතාවය අඩු බව වෙන්න පුළුවන්. සමහර අයට උපකරණ වල හිඟකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිග්නල් නැහැ වෙන්න පුළුවන්. මොනවා හරි හේතුවක් නිසා මිනිසුන් අතර පුද්ගලයන් අතර තාක්ෂණික වශයෙන් පරතරයක් ඇති වෙනවා. ඒ පරතරයට අපි කියනවා අංකිත බෙදීම කියලා. එහෙනම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිත කරන්න අවස්ථාව තියෙන පුද්ගලයන් සහ අවස්ථාව නැති පුද්ගලයන් අතර තාක්ෂණික ඇතිවන පරතර ගැප් එකට අපි කියනවා අංකිත බෙදීම කියලා. ඩිජිටල් ඩිවයිඩ් කියලා අපි ඉංග්‍රීසි වලින් මොකට කියන්නේ. මේ කාලේ අපිට හොඳට බලා ගන්න පුළුවන් මං හිතන්නේ 60%ක් ඉන්නේ මේ පැත්තේ. ඉතුරු 40% විතරයි මේ පැත්තේ. ලංකාවෙන් 60%කට පුතා මෙන්න මේ කියන අංකිත බෙදීම සමහරට උපකරණ තියෙනවා. නමුත් සිග්නල් නේ උදාර මගේ අයියාට බබා එයා මිල් මොකද මිල්වානි ස්ටේට් එකේ ඉන්නේ. එයාලට සිග්නල් නැහැ. ඩිවයිස් තියෙනවා සිග්නල් නැහැ. නේද? එතකොට අපි ඇත්තටම ඔන්ලයින් කියලා ගන්නනේ මෙන්න මේ 140ට. ඉතින් රජයේ කිසිම දෙයක් කරේ නැහැ මේ 160 වෙනුවෙන්. අපිට බඩ බඩ හිටියේ විතරයි කරේ කාලකන්ණි කියලා. එන මොනවත් මේ වචන හිතන්න වල අපි මේ 40ට ඉගෙනුවා. මේ පොරවල මොනුත් කරේ නැහැ. එතකොට 160කට අඩුම ගන්න මං කියන්නේ. හැමෝටම ඩිවයිස් දෙන්න බැරි අඩුම ගන්න සිග්නල් එකක් දුන්නා නම් මොන හරි කරන්න තිබුණා. හරි. ඊ රාජ්‍යත් අපි කරලා තියෙන පුතේ මොකද්ද ඊ රාජ්‍ය කියන්නේ? රජයක් තම නිල වෙබ් අඩවිය භාවිත කරලා රටෙහි ඉන්න විවිධ පාර්ශ්වයන්ට සේවාවන් ලබා දෙනවා අපි ඒවට කියනවා ඊ රාජ්‍යය. මොකද රජයක් තම නිල වෙබ් අඩවිය භාවිත කරලා රටෙහි ඉන්න විවිධ පාර්ශ්වයන් සඳහා සේවාවන් ලබා දීම ඊ රාජ්‍ය නම්. ඒතකොට ඔයාලා දන්නවා ඇති ගවර්න්මන්ට් ටු බිස්නස් තියෙනවානේ, ජී ටු බී තියෙනවා, ගවර්න්මන්ට් ටු සිටිසන් තියෙනවා, ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් තියෙනවා, ගවර්න්මන්ට් ටු එම්ප්ලොයිස්. මේ විදිහට පුතේ විවිධ පාර්ශ්ව සඳහා සේවාවන් ලබා දෙන තමන්ගේ නිල වෙබ් අඩවිය හරහා ඒක තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. හරි. එහෙනම් මේ හතර ලකුණු දාගන්න එපා. ඒක මම උත්තර ටික කිව්වේ තේරුණා කියලා මම හිතනවා ප්‍රශ්න ගණන් අහන්න. මේකෙත් ප්‍රශ්න පළ වැඩිම ලකුණු ප්‍රශ්න වැඩිම ලකුණු දෙන ප්‍රශ්න පහට ලකුණු දාගන්න. බහුවර්ණ 40 ලකුණු 40න් කියලා දාගන්න. 40න් කියලා දාගන්න. රචනා ප්‍රශ්න වලට වැඩිම ප්‍රශ්න ලකුණු 5 එකතු කරන්න. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි 20න් එකතු කරන්න. ඊළඟට 40න් එකතු කරලා 100න් කියලා දාන්න. තේරුණේ? 100න් දාන්න. දැන් ලකුණු දාන විදිහ දන්නේ නැති ඔයාලා දැන් අපි මාස 20ක් කරනනේ පේපර්. කිත්සරට 87යි වෙරි ගුඩ්. දහම් 85යි, දිලාන් 91යි, දමින්ද 97යි, දිනිත 90යි, ගෞතමි 96යි, දහම් කොඩිතුවක් 92යි, හිමේෂ් විහාන්ග 85යි, දිනු 89යි, යුනාරා 98යි, සනත් ගීතල 92යි, මෙත්නාරා 92යි, සුචින්ත 94යි, නෙත්මි දේවින්ද 88යි, වෙතුම් 93යි, සිතුමලි 96යි, වේදාවි 93යි, සමිදි 95යි, නෙත්මිනි 93යි, සුමුදු 95යි, චන්දුල 82යි, උදාර 90යි, සදීෂ 96යි, චමත් 89යි, තිමිර 89යි, නෙත්මින 95යි, මෙමෙදු 95යි, උමිදු 85යි, උමන්දනේ කවින්දු 95යි, උමන්ද 85යි, උමන්දා ඉන්නිවරනේ කවින්දු සචින්ද 95යි. කාගේ නම කියවුනේ නැද්ද? කියවුනානේ මම ඉතින් ඔක්කොගේ කියවුනා. මෙත්මියන් ලිහිණි 97යි, මෙත්මි 96යි.
हरी इन अभी अदर नवत्तर वाले दें हिट क्लास से दिन ये दें पटांगन रहती इन अब तो हेमोटम बुजुर्ग ने पारिश में गिन दें हेमोटम सुबह दाव सक आई बोल 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 आई बो